අයිබෝවන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද ඉතින් මම දන්නවා හවස ඉරිදා 3:30 වෙද්දී හැමෝම සිරස ටීවී තිරේ ඔස්සේ ඉන්නවා කියලා. රයිට් දැන් ඔක්කොම මේ පැත්ත බලන්න ඕනේ. දැන් ගෙවල් වල ඉන්න කට්ටිය පොඩ්ඩක් එහා මෙහා බලලා ඉන්න කට්ටිය මේ පැත්ත බලන්න ඕනේ. මොකද මේ වෙද්දී පූර්ව ප්‍රචාරක පටවලින් සිංහලෙම ගිහුවා ට්‍රේලර්ස් වලින්. දැන් ගන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා Facebook එකට එක මැසේජ් එක ආවා. අරයා එනවා නේද? එයාගේ මේක අහන්න. මෙයා එනවා නේද මේක අහන්න? අරයා එනවා නේද? එයාගේ මේක අහන්න එපා. එයාගේ මේක අහන්න එපා. අරයාත් එනවා නේද? එයාගේ මේක අහන්න කියලා. අපි වැඩේ පටන් ගන්න යන්නේ මේ පළවෙනිම හඳුන්වා දීම මාගේ දකුණු අත පසින් ඉන්න කෙනාගෙන සාමාන්‍යයෙන් හැමෝටම සන්නාම තියෙනවනේ කලාවටම එක එක සන්නාම තියෙනවා. බ්‍රෑන්ඩ් වෙනවා. රතු ඉන්දියන් කරුවන් ගැන අහලා තියෙනවා. එතකොට කැරම්බෝඩ් එකෙත් ඉන්නවා රෙඩා පොට් කරන්න තමයි ඕනේ කියලා කියනවා ජයග්‍රහණයට. හැබැයි මේ රෙඩා උනා ලේසියෙන් පොට් කරන්න වෙන්නේ ඒ තමයි ලංකාවේ රෙඩ් කියන නම හැදුනා. ඒක සන්නාමයක්. බලන්නකෝ. අයිබෝන් රෙඩ් අය. අයිබෝන් පොට් වෙනවා. අද පොට් වෙනවා. අද වයිට්. අද පොට් වෙනවා රෑ 12න් පස්සේ. 12න් පස්සේ කතා කරමු. හරි. මේ පැත්තෙන් ගත්තාම මම සාමාන්‍යයෙන් කියන්නේ මේයි ජනිත් වික්‍රමගේ ළඟෙද්දි හරි පරිස්සම් වෙන්න ඕනේ කියලා. වයය හරි පරිස්සම් වෙන්න ඕනේ ඒක නේද? හරිම පරිස්සම් වෙන්න ඕනේ. මේ කතා කරන්න යාගෙන ගොඩාක් දේවල් තියෙනවා. මේ දවස්වල ඩිප්ලෝමා එකක් හදාරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදනය පිළිබඳව උපාධිධාරියෙක්. අපි ඒ විදිහට මේ වැඩේ හඳුන්වා දෙමු බලන්න කවුද කියලා. රජිතයි අයිබෝවන්. සුබ උදෑසනක් කියලා පිළිගන්නවා අතනම. රෙකෝඩින් නේද? රෙකෝඩින්. අවුරුද්දේ මේක ටෙලිකාස්ට් වෙනවා. නෑ නෑ දැන් යනකම. 3:00ට යනවා කියන්නේ මේක. ඔව් 3:00ට මේ රෙකෝඩින් නේ ලයිව් යන්නේ නෑ. සුබ සන්ධ්‍යාවක් කියලා ගමු. සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාව. සන්ධ්‍යාවක් ඒවා. අවසන යන්නේ මේක නේ? නෑ නෑ මේ දැන් යනවා මේ. මේ ලයිව් යන්නේ. හොඳයි. අප්ලෝඩ් අමාරු දෙමු. ඉවර කර ඉවරනේ වැඩි. මේ දැන් ගොඩාක් මැඩම්ලා හම්බෙලා තියෙනවනේ ජීවිතේ. නැද්ද අයියේ? මම ලම්මුණාව මේ දවස්වල වාව් මැඩම්. ඒ කියන්නේ මේ මැඩම් තනි කරම ගිනි කිකිලියක් කියලා තමයි ගොඩක් තරුණයෝ ප්‍රකාශ කරන්නේ. විතරක් දානවා. මේන් ඒ මැඩම් වාව් මැඩම් එක්ක එන වාව් මැඩම් නිලු ෂයිබෝවන්. ෂයිබෝවන්. ලස්සනයි නේ පොඩි වාව්. පොඩි වාව් කියලා. පළම පොඩි වාව්යක් එනවා. ඒක තියෙනවා නේද? හොඳයි. අර සාමාන්‍යයෙන් කියන්නේ රුව ඇති දුවයි. කට ඇති පුතයි. තමයි මට ඉන්නේ කියලා. හැබැයි මේ ඉන්නේ කට ඇති දුවක්. ඒ වුණත් අකේ වාගෙන කිව්ලෝ චේකේ. අයිබෝ. ඔගාර මේ සිංහල සින්දුවලත් කියලා දිනා නේද? කට ඇද කිරලා සහ වලි කියලා. අය ඔයාගෙනද කිව්වේ? ඇදයි කොහමද? ආදරේ අයිබෝ වල කියලා. අයිබෝ. කොහොමද ඇදයි? හොඳයි. දැන් මේ රංගන ශාස්ත්‍රයේ විරාජමාන වෙන රංගන ශිල්පීන් ඉන්නවා. ඒ අතන කන්ද උඩරට කොල්ලෙක් කන්ද උඩරට විරාජමානව විරජයි අයිබෝවන් විරාජ් පෙරේරා රටකට යන්න ආස කොයිද කියලා වම් උඩරට කියන්නේ උඩරට මම ආදරෙන් විතර අපි පිළිගන්නවා මෙයා ගැන මං කොහොමද හඳුන්වලා දෙන්න ඕනේ හඳුන්වලා දෙන්න මේ හැමෝම ගැන මේ එක එක විදියට එක එක තැන්වල විදි විදියට හඳුන්වනවා මේ ආදරය ඉස්සල් මෙන්න මෙයා බලන්න කවුද කියලා දන්නවා දෙනෝන් අය බොහොම ආදරෙන් විතර අපි පිළිගන්නවා ඉතා බොහොම ආදරෙන් ඉත මොකද කොට්ටයක්ම දීලා තියෙන්නේ දැන් වැඩේ පටන් ගන්නම කලින් හරිද හරි දැන් අපිට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මම දැන් කවුද හැමෝම බලනවාද මේලා දැන් ජූලියා කොහෙද කියලා හැමෝම ආවම මේ ජූලියා කොහෙද කියලා මේ වෙලාවේ ජූලියා ඉන්නේ මේ රටේ නෙමෙයි පිට රටක මොකද ඊයේ තිබ්බා මුළු ආසියාවේම නිරූපණ ශිල්පීන්ගේ ලොකු වැඩක් හරිද ඉතින් අපේ ජූලියාට හැකියාවක් ලැබුණා අපිට ගොඩක් ආඩම්බරයි Face of Asia 2024 ඔන්න ඒ ටයිටල් එක ජයග්‍රහණය කරන්න ජූලියාට හැකියාවක් ලැබුණා තරු ඉරිදා වලින් අපල සම්මානයක් දෙනවා මොකද මේක රටට ලොකු ගරුත්වයක් ඒක සිරස අපිට ලොකු ගරුත්වයක් ඒක නිසා ඉක්මනට එන්න ජූලියාව අයියෝ ඒ දරට ගෙනියන්න අපි කොච්චර දර දිය ඇද්දද කියලා දර දිය අර රෙඩ් අය ආවෙත් මේ ජූලියාව දකින්න තියෙනවා ජූලියායි කියලා ඒ නිසා ඉක්මනට වෙන්න ලංකාවට අපි ඊළඟ සෙන්දල වැඩේ යමු සජීව සුභාශිංසන වාට එක් කරනවා හරි දැන් වැඩේ ලැබුණ ප්‍රෝග්‍රෑම් එකට රෙඩ් අය එයි අනිවාර්යයෙන් එයි මේ අයියේ මේ ඔයා හරි හිනා වෙලාන ඉන්නේ දැන් අර දාපු ට්‍රේලර්ස් වල එක මැසේජ් එකක් තිබුණා හිනා වෙලාම තමයි ඉන්නේ හිනාවට හේතුව කුමක්ද කියලා අහලා දිනවා තරුණියක් එහෙමද Ikan private kian nurut warga. Nah, mana kian mang panah itu dina nanti air kian pulau. Ina bela kian komat terus saya ting komat. Ina, dia oli ina ane. Kau bela ting atur ting mama satu ring ini tuh memang jenis try keran nih. Kisi mau diak nah baik kiran nih. Kian ada duka atte mana kalpana keran nih mana. Sampai ini dino nggak tinggal dekut nih. Aja maliki parvia oke. Ego hendak. Meda selain wadang upadi pasti. Nah upadi itu tamu gini. Upadi karena gampang ikan nebet tua. Kalau upadi, mungkin hetu ikan kali kata bener permane tiak wedi. Ikan nih, khususnya mata ikan Lanka wedi upadi tian nih. Lanka wedi no strike sah weda warjana katandrat gora balapan ini taman itu nggak tinggal ini kan. Atak namanya gitu rena itu lama ini upadi karena wajah sebagai ini. Ini sah ikan cuktak nama tua bener. Eka urudak keluar. Ikan ikan no wajah lama ya adalah. Lama ikan ikan negara lama ikan negara. Itu janasan ini diploma ikan ibarat kara. Dan meda sah cita beri sansta ya adyaksnya high diploma karena. ඉතින් බලාපොරොත්තු වෙන උපාධිය සම්පූර්ණ කරනවා ගොඩක් වෙලාට ලංකාවේ නොවි පිටරටකට කියලා සම්පූර්ණ කරනවා මොකද හේතුව මං හිතනවා ඒ කියන වකවානුවෙන් කියන වකවානුවට ඉවර වෙන්න පුළුවන් නිසා නැත්නම් ඉතින් ළමයි ලොකු වෙනකන් ඉන්නත් බෑනේ ඔය ළමයි ඩිග්‍රී කරන කාලේ තාත්තා ඩිග්‍රී කරාම හරි නෑ ඒක හොඳයි දැන් මෙච්චර කාර්යබහුල තියෙන කට්ටිය හැමෝම ඉගෙන ගන්නවා තාම ඉගෙන ගන්න මොකද මැරෙන්නකන් අපි ඉගෙන ගන්න නේද ඒක හරි වැදගත් වෙනවා රංගන ශිල්පය මම දැකපුවා ගොඩක් අය කියනවා තාම හොඳ පාඩම කියන්නේ නෑ කියලා හොඳයි ඉගෙන ගන්න දේවල් වලින් අපිට පාඩමක් ඉගන්නන්න ඔයා ඒක හොඳයි වැදගත් කොහොමද වාව මැඩම් Tatian pati cara melalui. Oh, Hyundai. Iting Viraj ayelai, bagaimana kawin gaya, alat tinggi itu ya, naik bagaimana apa? Inuan naik ya. Ya nama kan. Nama muda lagi. Wah, Honda naik. Ini Honda ciano. Ah? Inuan naik. Anti hari. Me Honda pati cara hamben ah. Hyundai itu. Hyundai. Me akke. ඔයා සාමාන්‍යයෙන් දැන් කවද නෙදර්ලන්ඩ්ස් ඉඳලා ආවේ 23 වෙනිදා ගිය මාසේ මේ ලංකාවෙන් ගිය සහ මේ ආපු අතර පරතරය කොච්චර කාලද මාස දෙකමාර තුනක් සාමාන්‍යයෙන් රටකට ගියපම ඉතාලම එහෙම කෙටියෙන් එන්නේ මොකක් ටූර් එකකට ගිහලා මේ එනවනේ සතියේ නෑ එහෙම පැන්නුවමත් එන්න පුළුවන් එළෙව්වම හලෝ මේ එළෙව්වමත් එන්න පුළුවන් මේ ඉන්නවා මේ යනවා මේ එනවා මේ එනවා ඒ අපි දවස් 10යි නේද අපි ජපානයේ කියලා දවස් 10යි අපි හොඳයි ලංකාවට ආදරේ නේ දැන් මේ වාව මැඩම් එක්කෙන අලුත් චරිතය තමයි මේ ඉන්නේ අයියේ මොකද හිතන්නේ මෙයාත් එක්ක වැඩ කිරීම සම්බන්ධයෙන් නිලුෂිත් එක්ක මම වැඩ කරලා තිබුණ නැහැ ඒ වගේ නිලුෂි මගේ මේ මොකද කියන්නේ Facebook මිතුරියක් මේ මැසේජ් කරලා කතා කරලා තිබුණා ඔව් මම නිලුෂිත් එක්ක නෑ ඔයාගේ ෆෑන් කෙනෙක් මම එයාගේ ෆෑන් කෙනෙක් එයා මගේ ෆෑන් කෙනෙක් දෙපැත්තටම මේ නිලුෂි කියන්නේ සරලයි ඉතින් හොඳයි මෙයා දක්ෂයි අර ටීම් වර්ක් කියන එක හැමෝගෙම නැත්තේ නිරුෂිගේ එක පරිමේයට තියෙනවා. හරි ෂොක් නිරුෂි. අපි තාස. Facebook එකේ මැසේජ් කරේ කොච්චර කාලයකට කලින්ද? එතකොට නිරුෂි මේ ගිය සුමතිද? සුමති හරි රයිගම් හරි මෙයා ජනප්‍රියම සුමති. ඔව් නිලි කාණ්ඩේ හිටියා මෙයා. මම ඒකට විශ් කළා එහෙම දැම්මා ඉතින්. හොඳයි අයියේ සන්තෝසයි. හරි. මේ හැමෝටම දානවද? හොඳයි තාම සන්තෝසයි. කන්දුරට කොල්ලෙක් නේද? සන්තෝසයි ඉතින් සන්තෝසයි. මේක සින්නක් තියෙනවා වගේ. කන්දුරට පොඩක් ඇදෙනවා. කන්දුරට ටික ආපු ගොඩක් ආටිස්ලා එහෙම ගොඩක් එහෙම තමයි ගොඩක් වෙලාට මේ මැසේජ් කරනවා. මම දන්න ගොඩක් යාළුවෝ ඉන්නවා කන්දුරට. එහෙම. අවුත් මාපා. Vish England feeling ya. Tapi Cambrian lah. Me Wales kumar Vidya lekon lek ini. Tapi denna. Denna mana? Kamar drama team itu dia sih. Me ada me drama kerja mama itu cuti kali. Drama. Me drama kerja. Mama jiwit. Mama matu hella kalla kainu. Mama kata gaha kata di denna. Me drama kerja boleh serius. Kalau ikut drama keru. Keru. Tapi ini drama kerana lagi dia. Hella ke malang. Sesuatu kami ini kita lagi. Me nalu lagi. Vidya jadi betul. Ikut. Ikut. හොඳයි සන්තෝෂයි. දැන් මේ දෙනුණාගේ දැන් වාව මැඩම් එක්ක සම්බන්ධලා ඉන්නවා. කොහොමද පොඩ්ඩක් කතා කරමු එක්ස්පීරියන්ස් එක. ඔව් වාව මැඩම් කියන්නේ ලැබුණු හොඳ අවස්ථාවක්. ඉතින් කොච්චර හොඳයිද කියලා කියනවා නම් අවසාන කොටස තමයි මට අවසාන පීරියඩ් එක තමයි මට හම්බුනේ. ඒක තමයි වාව් කියලා කියුණා. ඒක වාව් කියලා කියුණා මට හම්බෙච්ච ගමන්. හැබැයිම ආපෙලා යනවා වාව් වුණා. මොකද වාව් මැඩම් දැක්කම වාව් විරාජ් දැක්කම පුදුම වාව්යක් තියෙනවා. වැඩි හොඳට කරන් යනවා. ඉතින් අපේ අධ්‍යක්ෂතුමා දැන් අධ්‍යක්ෂණය කරන්නේ ඉරේෂ් ලොකු බණ්ඩාව. ඉතින් ගියාම නිෂ්පාදක සාධ්‍යක්ෂ නිශාන්ත ප්‍රදීප් අයියා. ඉතින් ගියාම ජී නන්දසේන මහත්මයා කැමරා අධ්‍යක්ෂණය. ඉතින් ඊටාම සතුටින් කරන් යනවා. මම බොහොම මෑතක තමයි සම්බන්ධ වුනේ. කරන් යනවා. ඔයා නිලූෂ ගැන කිව්වා මිසක් ඩ්‍රාමා ගැන කිව්වේ නැහැ. මොකද දැන් මගෙන් ඩ්‍රාමා ගැන ඇහුවේ නැහැ. අවස්ථාව මං ටග් ගාලා ගත්ත නිලූෂ ගැන කියන්න ඕනේ. ඒක හොඳයි. ඉතින් තියෙන දේවල් කියන්න එපා පොඩ්ඩක්. අනිත් එක මේ වගේ ප්‍රසිද්ධියක් එහෙම කියන්න. රෙකෝඩින් ඕන සජීවීවට සටහනක් කියන්න ඕනේ මේ. කඳුළුරට කොල්ලේ ඇත්ත කියනවා කියන්නේ. ආදරේ නම් ආදරේ. ආදරේ. වාව් මැඩම් එකට මට ආරාධනය ලැබෙනවා. අපේ ධර්මශ්‍රී අයියා ආදරයක් කරනවා. සිරසත් එක මම channel එකත් එක ගොඩක් වැඩ කරලා අන්තිමේට හිතලඟ හින වුණා. ඒත් ඉවර වුණේ ඒත් අපි කොටස් 600ක් විතර ඒකේ හිටියා. වාව් මැඩම් මම සතුටින් බාරගත්ත හේතුව එකක් කමඩි වැඩක් අපි හාස්‍යජනක වැඩක් සහ පුබුදු අයියාගේ රංගනය මම විතරනේ ලංකා මාස් කරන අරුවේ පුබුදු චතුරංග රජිත හිරන්න අයියා පුංචි කාලේ අපි බලපු අය. පුංචි කාලේ වල බලපු අය මම නාගි විනීතින් මේ අයත් එක්ක මටත් සම්බන්ධ වෙනවා කියලා කියද්දී ඒක ආසාවක් වුණා. සහ මම කැමති අර චරිතාංග කියන කැලලට මගේ මම කමඩි එකක් කරේ අවුරුදු 3කට විතර පස්සේ. ඉතින් මම ඒක පුබුදු අයියත් එක්කම මම අනිත් පැත්තට මං ආවා කියලා කියන්නේ වාව් එකට මට හිතුණා දෙයක් කරන්න පුළුවන්. මොකද ඒ රිප්ලේස්මන්ට් එකට ඉඳගද්දි මට හිතුණා ඒක ලොකු වටිනාකමක් මට කියලා. ඉතින් හරි සතුටින් කරගෙන මේ ඉන්නේ වාව් පවුල. එතකොට කාවින්ග අයත් මං ආදරෙන් මතක් කරනවා. අපේ සහෝදරයා ඒ අර විදිහටම අපි දෙනුවන් කියපු ඒ සියලු දෙනාම ආදරෙන් මතක් කරනවා. හරි ෂෝක් වැඩක්. අපි හිතමු නේද ඉස්සරහට වෙනස්කම් ගොඩක් තියෙයි කියලා. මම මෙයාට ආදරය කරනවා මේ දවස්වල. ඒකයි. හොඳයි. ඒ ආදරේ ඒ දිගටම කිව්වා ට්‍රේලර්ස් එද්දි ෆිල්ම් එක තේරෙනවා. මම බලපෑගත් තියෙනවා මේ. මොකද මම බලපු සිද්ධියක් තියෙනවා. මම නිලූෂින්ට ප්‍රෝග්‍රෑම්ස් වලට ගොඩක් සම්බන්ධලා තියෙනවා. ඒක කවුරු හරි නිලූෂින්ට පොඩි බැඳීමක් ඇති කරගෙන තමයි ප්‍රෝග්‍රෑම් එකේ දිගටම ගියේ. අපිට ඒ Google Messenger දෙක කියලා බලන්න. කල්නී සුරාජ් බාපා වගේ පොඩි සීන් එකක් දැම්මා. උළුමට එහෙම දෙයක් තියෙනවනේ කියන්න. දවසින් මං කියන්නේ. ඔයාලා මොකද නුවරත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මං කිව්වේ. පොඩි ලොකු ඔයත් ආසම බලන්න නුවර. වෙන මොන හරි කවුරු හරි කිව්වොත් කියන්න කිව්වා ඒක. තියෙන්න ඕනේ මොන හරි මේ කරන කැපකිරීමට. මොකක්ද කැපකිරීම? මේ මේගොල්ලෝ දැන් නිලූෂිලා එහෙම දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙලා තියෙන නුවර කොල්ලෝ ටික මචං අපේ ඇක්ට්‍රස්ලාට බලාපොරොත්තු වෙලා මේගොල්ලෝ කියනවනේ අර සින්දු නිතරම හන්තානෙට පායන සඳ ලස්සනයිද බලන්න කියලා. දැන් මේ අනිත් කට්ටියත් විතර නුවර කොල්ල නුවර නෙමෙයි බා නුවර ඉඳන් යන්න ඕනේ එන්න දුර. ආබ ටවුන් එකේ මාලිගාව මට මෙහෙම පේනවා. ඒ කියන්නේ බස් එක ගාවම එකන් ගියානේ. ගෙදර ඉඳන් බස් දෙකක එන්න ඕනේ. ආවම මාලිගාව පේනවා. අනිත් එක මේගොල්ලෝ කියලා තියෙන හන්තානෙට පායන සඳ ලස්සනයිද බලන්න කියලා. ඉතින් කට්ටිය හිතනවා හන්තානෙට වෙන සඳක් පායනවා කියලා. ඉතින් ඊට පායන්නේ මේ හඳම තමයි නේ. අමුතින් වල දැන් නේ. හන්තානේ හඳවල් ඩ්‍රාම කරපු කට්ටිය ඩ්‍රාම නොකරපු කට්ටිය ඩ්‍රාම කරනවා වගේ හිටපු කට්ටිය ගැන කතා කරන්න තියෙන වෙලාව තමයි මේක. ඒක නිසා අපි පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලෙමු. නෑ බ්‍රේක් එකට යන්නේ නැහැ. විපාක කිව්වම විපාක කියලා කිව්වා යන්න. ඉතින් මේ මචං මම මෙහෙම එකක් මචං කියලා කියන ගමන් නැහැ නේ. පොඩි සෙට් එච් එකක් නේ ඉන්නේ. ඉතින් අත්‍තරම ඉස්සල්ලාම මම කියන්න ඕන මේ අද දවසේ බොහොම මට පට්ට රිලැක්ස් මේ ටයිම් එක. මොකද හේතුව පට්ට යාළුවෙක් ඉන්නේ. අර පැත්තෙත් එහෙමයි. ඉස්කෝලේ යුනිෆෝම් එකනුත් දැකපු යාළුවෙක්නේ. ඊයේ රෑත් අපි කතා කරා. හැබැයි අද උදේ එනවා කියලා තාම අපි දෙන්න දැනගෙන හිටියේ නෑ. මෙයා දන්නවා. මම දන්නවා. ඊට පස්සේ මේ හිත හොඳම මගේ මිත්‍රයෙක්. ඒ කියන්නේ පපුවේ කුණු නැති එක්කෙනෙක්. පවන්නේත් ඒ වගේ තමයි. ආයෙත් ඉතින් අපි දුක සැප සතුට හැමදේම එකට විඳපු මේ ගියවක වහනුයි අපි එක හිටපු අපි මගේ ජීවිතේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේ විරාජ් දැක්ක දවසේ කතා කරන පට්ට යාළුවෙක්. ඉතින් අද ආටිස්ලා මේ ඇවිල්ලා අපි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා මට නම් දැන් චුට්ටක්වත් දැනෙන්නේ නෑ. මේ මං ඇත්තටම නිකන් කේක් එකක් බීලා අතල් එකේ ඉන්නවා වගේ. ඔය අතට තේකිනුත් මම යන්නා. මේ අසුනේ බ්‍රේක් එකෙන් ආවට බස් එකකින් ඉන්නේ රජිත්. හරිද? ඒක නේද? කවුරු කපලා ඉන්නා ජූලියා වගේ. ජූලියා නෑ ගොම පැත්තක් කඩලා ගියා වගේ ගතියක් වුණා නේද? මගේ ෆේස් ඔෆ් ෆේස් එකක් තියෙනනේ පොඩි. ෆේස් ඔෆ් ෆේස් එකක් තියෙනවා. නැද්ද බලන්න. උගන්න ෆේස් ඔෆ් උගන්න ෆේස් ඔෆ් මොකද්ද? ෆේස් ඔෆ් පිටි ඔෆ් ෆේස් ඔෆ් ෆේස් ඔෆ් මොකද්ද? අය වගේනේ මේ ඉතියෝපියාවේ අවුරුදු කුමාර කාලේට සහභාගී වෙන්න කියලා කිව්වා. ඒ රටේ ඉන්න උන් හැටියට අපි ලස්සනයි කිව්වා. මොකක්ද කියන්නේ? සෝමාලියාව ඉතියෝපියාවේ ඉන්න පොරවල් වලට වඩා අපි හැඩයි කිව්වා. එහෙට ඇවිල්ලා පදිංචිනක පුරවැසිභාවය අරන් අවුරුදු කුමාර තරගෙට ඉඳලා දිනන්න පුළුවන්. Ballet mungkin dan itu mikir. Hindi jope. मैं प्रोग्राम में तो तुम बताओ कि नहीं बम विकु मार मां मैं तो लील नहीं लगता मैं तो वाह ये कहते मैं भाई जब प्रोग्राम में कटा केलिम में अविला देनो ने इधर इधर गाता हूं ये कहते पुरु कुश्ती रोगी लहरी वाला अरे देनो ने पुरु दरियाने में दंड मन मिते ना मैं ये मैं काटी पेनू ने हम दा अब मैं समझ में वाट लाती नहीं क्यों कि देनो आबुआ केलिम आवे उतने कहते पुरु दरियाने सीन ना तो मत कहते बाकी का मचा मम मेतन දින්න ඕනේ කියලා මොකක්ද මෙතන ඉන්නේ කියලා. හරි. දැන් බ්‍රේක් එකට යන්න බ්‍රේක් එකට යන්න ඕනේ. අපි බ්‍රේක් එකට ගිහිල්ලාමු. සල්වාර එකක් අරන් එනවා. ජූලියා වෙනුවට මෙයා ඉඳගයි මෙතන. තරු ඉක්සා. මේ දේවන්නා කුමාරිය හරි ලස්සනට ඉන්නවා නම් අපි හැමදාම කැමතියි. නිසල්මනේද නිදාගෙන ඉන්නවද? නේද? නෑ මල්ලික මේ කන් කිව්වේද නේ. හරි කමක් නෑ. මේ අය මේ මරුනේ. ඔව් මම ෆස්ට් ටයිම් කිව්වේ මේ සෝංගේ මට අද ආසයි තුන. මොකද දැන් දෙන්නේ තුනේ කිව්වා. මේ හැමදාම මගේ ෆාස්ට් සෝංස් කියන්නේ චුට්ටක් අහන් මේ වගේ වෙනසක් කරන්න කියලා කිව්වා. මම කවරයිට අද program ඔක්කොම මගේ සින්දුනේ වෙන සින්දුවක් කියනවා කියලා. ඒ ආරත් හොඳයි. ඒ සිනා එක කියන්නේ නේ. අමාරු. අපි නම් හිතන්නේ වගේ අමාරු. අපි ගිහුවන දියවන හැරෙනවා. නිදාගෙන ඉන්න. දියවනවට ගිහලා ගිහේ දානවා. පයින් අපි කියනවා. දැන් අද එහෙම තව චේන්ජ් එකක් ලොකු එකක් වෙන්න තියෙනවා. ඔව්. කෙනෙක්ගේ බිරිඳ කිව්වලු අදම ගෙවල් වලින් තර්ජනය. ගෙවල් වලින් බවද? ඔය. තර්ජනය කරලා තියෙනවා. ඔව්. තර්ජනය කරලා අර ගීතේ නම් කියන්නේ නැහැ. හැමදාම ගිනෙක් කියලා ඉන්න බා කිව්වා. ඔව්. එහෙම ලොකු පොඩි චේන්ජ් එකක් කරන්න. පුළුවන්ගේ කියන්න තමයි. අයි ඔය වගේ මචං ඒ කාලේ මට සින්දු කියන්න බෑනේ අතන 30 ගුණාරද සර්ගේ නාට්‍ය කරන කාලේ සර් කියනවා. ඒ කාලේ වගේ ඒ කාලේ කියන්න බෑ. 30 ගුණාරද සර් අපි නාට්‍ය කියනකොට හැමදාම කියනවා කවුරුරගේ කවුට් කියනවා කියලා කියනවනේ. රජියා කියන්න එපා කියනවා වගේ ඉන්න කියලා එහෙම දිනවා. ඉතින් මමත් ඒක දන්නවා ඉතින්. කොහමරි යන්තම් ওই ප්‍රෝග්‍රෑම් එකේ ඉරලා ඡන්ද නැල්ලෙන්න ආලා විතරක් කියන්න ඉගෙන ගත්තා. අන්තිමට කාලෙකට ගිහලා ඔය මගුල් ගෙදර ගිහලා කියන මයික් එක ගන්නකොට මේ බලන් ඉන්න මිනිස්සුනේ මගුල් ගෙදර ඒගොල්ලෝම නැගිටලා කියන චන්ද නැල්ලෙන් විතරක් එපා වෙන එකක් කියන්නේ. ඔව් මේ මගේ පොඩි අදහිමක් කියනවා. මේ මම එක්තරා මේ වෙන නිෂ්පාදකවෙක්. දැන් මේ දාන MCR එකේ මේකයි සද්ද ඇහෙන්න කතා කරන්නත් පුළුවන්. අර ප්‍රොඩියුසර්ස්ලාට ඇහෙන්න විතරක් කතා කරන්නත් පුළුවන්. වයි. ඉතින් එක්තරා නිෂ්පාදකවෙක් මගේ ගොඩාක් හිත විදින දෙයක් කළා. එදා ඒ වැඩසටහනේ තිබ්බේ මේ අවුට් සිං කරන්න තිබ්බේ. අවුට්සිං කරන්න තමයි තිබ්බේ. ඉතින් නිෂ්පාදකතුමා මේ කතා කරන එක ඉතින් එතන එක්කෙනෙක් ෆෝන් කරලා තිබ්බා. මේ දෙනුවන්ට නිකන් අවුට් කියන්න ඕනේ නෑ. එයාට නිකන් කියන්න දෙන්නකෝ. හදිම වේදනාවක් ආවා රජයට. වාරේ මොනවද කියන්නේ? ඔයාගේ හිත කැඩුවා කියන්නේ. හැබැයි මට පස්සේ මෙහෙම එක දෙයක් හිතුණා. මම ඇත්තටම ගායන ශිල්පිනියක් නෙමෙයිනේ. ශිල්පිනියක් නෙමෙයි ලෝජ්. මම වංගන ශිල්පිනියක් නෙමෙයි. ඒක නිසා ඒක නිසා මම පස්සේ හිත හදාගත්තා ඒ ටීචර්ට දුක් වෙන්න ඕනේ නැහැ මේ කොහොමද ඉගෙනගෙන මේ ගමන යනවා කියලා. දැන් අදුණත් ඉගෙනගත්තද? තාම නැහැ. ඉගෙනගන්නවා කියන්නේ. තව කල් තියෙනවා කියනකනේ බබා. ආයෙත් තියෙනවනේ. තව මොනවා තාම. තාම පොඩි ළමයි. තාම මේ කිරි බීලා ඉවුණා විතරයි. නේද? බලන්න දැන් කතා කරනකොටත් තියෙන හොරතල්. ඔය හොරතල් ගියොත් මම ගන්නවා. දැන් අද වැඩසටහන හරි විශේෂයි මොකද මේ ඔක්කොමලගේ කේන්දර ගැලපෙන කොම මෙම හරියට මෙම දංවැල පුරුක්ටිකගේ ගැලපෙනවා එක ජාති කුරුල්ල එක ජාති මම මේ පෝග්‍රෑම්ම අපේ සෙට්ටි ඉන්න දැක්කම පස්සේ මං කිසිම ගේමක් නැතුව ආවේ මං දන්නවා මේක වෙනසටහන අපිට වැඩි මහන්සි වෙන දෙයක් නෑ. ඉන්න විතරයි තියෙන કાર્ય કેવું ආගේ දැන් අවුරුදු ගානක් සිරස ටීවී තිරය අක්කේ කියන්නේ බාවල්නේ නෑ නෑ ඇන්ටි කියන්නේ මොකද ඔයගොල්ලෝ පොඩි ළමයි මේගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කියන්නේ තව පොඩ්ඩක් පල්ලයට ගන්න එපා එතකොට අක්කේ ලෝචි හරි ලෝචි දැන් සිරස ටීවී සිරේ ඔව් සිරස ටීවී සිරේ වර්ණවත් කරපු එක්කෙනෙක් නෝයා නේද එතකොට ඒ අත්දැකීම් එක්ක කොහොමද දැන් නෙදර්ලන්ඩ් ගියපු එහෙම ඉඳී ඉනාන කට්ටිය දැන් මේ ඔක්කොම දැන් මේ ක්‍රූ එකේ කට්ටිය මම මගේ නෑ දෑ වගේ මොකද අපි හැමදාම උදේ හවස පොයට ද අවුරුද්දටද හැමදාම හම්බ වෙනවා මං ටිකක් කාලයක් හිටියා ලෝගෝ එක වගේ සිරස ලෝගෝ එක වගේ උදේටත් දකින්නවා ත්‍රිකෝණ නේද මේ මේ හිටියේ ඒ වගේ ෂූටින් ආවම අපි දාලා මොකද මුණ ත්‍රිකෝණ කරගෙන ඒ වගේ ඉතින් කාලයක් තිබ්බා ඉතින් ඔය අහපු ප්‍රශ්නේ හරියටම ඇහුවේ නෑ හරි අහන්න බැරුණානේ කීක පස්සේ දැන් ඒ ගත්ත අත්දැකීම ලේසිනේ අත්දැකීම ජීවිතේට වැදගත් වෙච්ච අවස්ථා තියෙනවද ගොඩක් රංගන ශිෂ්‍යයේ හෝ ඒවා ඒ කියන්නේ ඒ ගත්ත අත්දැකීම කියන්නේ මම මේ A levels exam එකෙන් පස්සේ තමයි මෙහෙට සම්බන්ධ වුණේ. ඉතින් අවුරුදු 4-5ක් වගේ මම මෙහෙ වැඩ කටයුතු කළා. ලෝගෝ එක වගේ. ඉතින් සජීවීව තමයි මම වැඩසටහන් කළේ. ඒවකට තිබ්බ හැම චාට් ෂෝ එකක්ම එතකොට ලයිව් ප්‍රෝග්‍රෑම්ස්ද එතකොට ස්පෙෂල් මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බොත් ඒවද ඔක්කොම කළා. හැබැයි ඒ කාලේ කියන්න ඕනේ මට අර කාල වෙලාව රංගපාන්න මට අවස්ථාවක් ලැබුණ නැහැ. මං එතනින් අයින් වුණාට පස්සේ තමයි මං රංගපෑමේ කටයුතු කරන්න පටන් ගත්තේ. ඉතින් පොඩි එකක් තියෙනවා එක තැනකට කොටු වුණා කියලාත්. ඊට පස්සේ සහ වටිනාකමක් දැනුණා මෙතනින් අයින් වුණාට පස්සේ. නමුත් මෙතනින් ගත්ත අත්දැකීම් ටික මට කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දෙයක් ඉගෙන ගන්නනේ ඒ දේ අපිට කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒකින්ද මම හිතන්නේ මගේ ජීවිතේ මේ යන ගමනේ මට මේ ලැබිච්ච අත්දැකීම් ලොකු පිටුවහලක් වුණා මගේ ඉස්සරහ ලොකු ළමයෙක් උනේත් මේ ස්ටුඩියෝ එකට. මෙයා තමයි නාවල ගෙට ගත්තේ. මම තමයි කලේ බින්දේ. ඔතයි. ඒ කියන්නේ රැන්ටි කෙනෙක් නෑවම මම කලේ බින්දා. දෙකම එකින් හොදයි ගන්නවා. ඒ පිටේ මල් ගෙටුවෙත් මමනේ කලේට දාන්නේ. ඔව්. දැන් අපිව සාමාන්‍ය එකට ගේන්නේ නෑනේ ප්‍රෝග්‍රෑම් වලට. එකට ගේන්නේ නෑ අපිව ප්‍රෝග්‍රෑම්. අපි තුන් දෙනාම මේ සාමාන්‍ය එකට ගේන්නේ. නිවේදකයා හොයාගන්න බැහැ දැන් ටික තාක්. ඔව් දැන්. ඔය විකුණුට තදිසිය පැටලුණා. ඔව්. දැන් මේ ඉන්නේ රජිත කිව්වහම මේ සිරස ටීවී වැඩ සටහනක හොඳ පූරකවරයෙක්. ඔව් මම මාත් මේකේ ඉතින් නිවේදන කටයුතු කරා මායි මිහිරයි වයන්නයි ගයන්නේ. ඒ කාලේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඒ කියන්නේ අනිත් ස්ටුඩියෝස් ඇතුලේ ඉන්න කට්ටියත් මම හිතන්නේ වැඩ නවත්තලා අපිට පේනවා එන්න සෙට් එකක් බලන් ඉන්නවා. ඒ කියන්නේ අපි වැඩේ ඉතින් ඒ තරම් ආතල්ලකට ඒ කාලේ කරගෙන ගියා වයන්නයි ගයන්නයි. ඒ කියන්නේ මේක කැඩෙයි කියලා මේක කැඩුණා. මේක අත්හරින්න ගන්න බෑ. ඒ කියන්නේ ඇත්තටම මේ අපි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මේ නේද මේ මිනිස්සු මොකද දෙන්නේ? වැඩ කරනවා එන්නේ මොකද නෑ මේ ලයිට් කඩලා මේ විනාශ කරයි. දේවල් නාස්ති කරයි. මේ කොහොමද මේ අපි ඒ කාලේ මායි මීරේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ප්‍රෝග්‍රෑම් එක කියලා හිතාගෙන නෙමෙයි. ඒ කියන්නේ බලන් ඉන්න සෙට් එකක් ඉන්නවනේ. සෙට් එකට ආතල් දෙන්න. හැබැයි ඉතින් අන්දර ටෙලිකාස්ට් එකට ආතල්ලයක් තමයි. බඩු නැති වෙයි කියලා කට්ටිය. එහෙ ගාගෙන ඉන්න කියලා ඉවරව. ඒ කියන්නේ ඒ පට්‍රේලයක් ගවගෙන එහෙම දෙවලුත් තියෙනවා. ඒකටත් ගහගෙන ඉන්න කියලා එවන සෙට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ හොගක්. හොඳයි. දැන් මේ වාව් මැඩම් තාම සාර්ථක විදිහට යන අතරතුරේදී මේ පුබුදු අයියා පොඩ්ඩක් එහාට මෙහාට වෙනවනේ මේ වැඩේ ප්‍රධාන කැරක්ටර් එකේ ඊට පස්සේ මේ අභියෝගේ බාර ගන්න කෙනා තමයි විරාජ්. කොහොමද දැන් කෝල් එක පළවෙනිට ආවේ මේ කැරක්ටර් එකට කොහොමද සම්බන්ධ වුනේ මොකද වෙන්නේ එතනින් එහාට මොකද උනේ කතාව කියන්නකෝ බලන්න දැන් කියන්න බලන්න සජීවී. ඔව් ඒක ඇත්ත කතාව. ඉතින් මේ මට කෝල් එක ආව නම් නිශාන්ත මොහොට්ටි අපේ නිෂ්පාදකතුමාගෙන් එයා කිව්වා මේ මෙන්න මේ මෙහෙම වැඩේ වාව වැඩමත් එක්ක සම්බන්ධ වෙමු මෙන්න මේ විදිය වෙනස් වීමක් වෙනවා. එයාම පැහැදිලිව කිව්වා අපි නිලුසිත් ඉන්නවා කිව්වා. නිලුසිත් ඉන්නවා කියලා මට ආසයි හිතුණා ඒ වෙලාවේ නම්. මේ මම එනවා කියලා හිතුවා. පේමන්ට් දෙම කොහොමද කියලා. පේමන්ට් ඕනෙත් නැහැ කිව්වා මම. පේමන්ට් ඕනෙත් නැහැ කියලා කිව්වා. දැස් දෙකෙන් දැකලා විඳින සතුට ඊට වඩා වැඩිනේ. ඔව් ඔව්. එතකොට මේ මට කිව්වේ හැබැයි මේ නිශාන්ත මහත්තයා කෙලින් කිව්වා. ප්‍රදීප් නේද? Anu Pradeep Mohanty. Amang dan gitu. Ini udah gila sih. Udah ada kolek nih. Ya ada kolek. Mari kita lihat. Jangan ini Samar Diwakar makari kan. Begini hema artis itu udah nama. Ini mata kiwa me. Atama kiwa, mata kiwa me. Api yojana kara වෙන නළුව ටිකක් මෙහෙන් රික්වෙස්ට් එක ආවා ඔයාව ගන්න කියලා. ඉතින් මට හරි සතුටුයි හිතුණා. මම සිරසත් එක වැඩ කරේ ඉත ළඟ හිනුනාද අපි ගැටලු ගොඩක් ඇති වුණා නාට්‍ය කරගෙන. මොකද නළු නිලියන් මාරු වෙනවනේ ගොඩක් වෙලාට. ඒ කියන්නේ මේ ප්‍රොෆෙෂනලි යන අය ගැටලුවක් නැහැ. නිර්මාණ වලට හානි කරලා යන අය ඉන්නවනේ. අපි කෙලින් කතා කරමුකෝ. මේ ඒකෙදි අපි නාට්‍ය අතහැරියේ නැහැ. Anti modern kal make pradani nudan no aiten api koma dan arti ala geni teikia. Iting e manghitan e ara hondata hariata piliwelakata nirmanekata nalikawakata prekshakayanta karana sadarane wennati me perala mata e widiyata api. Iting wedeta e widiyata thamai mama sambandha une hari saturi mama baragatta mokada pubuduwa kiyanne man aasa karana rangana shilpiyek. Iting mata pubuduwa තරම් දෙයක් කරන්න බැරුවේ. නමුත් මම නිර්මාණය කරගෙන තියෙන විදියක් මම ප්‍රේක්ෂකයන්ට පෙන්නලා තියෙනවා. මේ තමයි විරාජ් පෙරේරා කියන ප්‍රතිරූපේ. මට හම්බුනේ අපේ දේවාලේ සීනිකම දේවාලේම කියලා පොල් ගහනවා. පොල් ගැහුවා. පුබුදු නැති වෙන්නේ මේ නාට්‍යය කියලා. බාරිකුත් උනා. ඔප්පු කරලා එක මම හම්බුනේ නේ. මම පොඩි පොඩි දේවාල සීනුත් කරනවා මේ විදියට. මෙහෙම ප්‍රොෆෙෂනල් නෑ මෙහෙම කතා කරන්නේ. ඌනියන් මම එහෙම සීන් ටිකුත් තියෙනවා. අදිහුණියන්. ඔව් අදිහුණියන්. කෙසේ හෝ ඉතින් ඒ විදියට වැඩේ හම්බුණා. මේ සතුටින් බාරගත්තා. Oke, හැබැයි ඒක ලොකු අභියෝගයක්. මොකද දැන් මේ කැරක්ටර් එක මේ යන විදියට සමහරක් වෙලාවට ඔයාට දැන් හිතමු එහෙම නොවෙන් වෙලා නැහැ. අදිසි අරගෙන ආපු පීක් එක තියන්න බැරි වෙන එක. එතකොට ඒ වගේම වාර ගන්න වෙනවා. මේක පීක් වුණොත් කොහොමත් සමස්තය පිටින් ගොඩ යන්නේ. ඒ අත්දැකීම කොහොමද ඒක වගකීම? ගොඩක් අය හිතනවා මේ කොට අදින්න හොඳ නැහැ. ඈ. එයා කරා නම් මම කරන්න හොඳ නැහැ. එහෙම හිතනවා නේෂා. මම නම් එහෙම හිතන්නේ ඉතින් නේද අපි සුදුසු නම් බලන්න. ඉතින් මට තියෙන හරි මම ගැන ආඩම්බරය වෙන්නේ මේ දවස්වල මම මේ වෙනකොට අර කාලයක් දුක් විඳපු දේවල් ප්‍රතිඵල මේ නෙලමින් ඉන්නේ. මම හිතපු දේ තමයි පුබුදු අයියා එතන ඉඳලා ඉවරලා එතෙන්ට මට එන්න හම් වෙනවා නම් මම හරි වාසනාවන්තයි. සහ මම කරපු කැපකිරීමට ඒ දේවල් වලට මට ලැබිලා තියෙන දෙයක් නෙමෙයි. ඉතින් බාරගත්තා අභියෝග බාර ගන්න ඕනේ ජීවිතේ දිනන්න නැත්නම් වැඩ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ගේම් එක බාරගත්තා. මම හිතනවා මට කියන්න බෑ. නමුත් මම හිතනවා මම සාර්ථකයි කියලා. මොකද හරි කෙමිස්ට්‍රි එකක් සෙට් වෙලා ඉන්නවා දැන්. දෙනුවන් ෆිසික්ස්. ඔව්. කෙමිස්ට්‍රි. බයෝසයන්ස්. ඉකොනොමික්ස්. ඔව්. ඊට පස්සේ කාවිංග පෙරේරා. පොලිටික්ස්. ඔව්. පොලිටික්ස්. හරි ආසයි මේ. ඒක ඒ ගලා යෑම මේ අපි සෙට් වුණා කට්ටිය. නේ මේ මැඩ්ඩින් ජොට පයින්න මේ බාර ගන්නවා කියලා මම කිව්වනේ. ඇත්තටම මම දැක්කා මේ මෙයා බාරයක් අරන් තිබුණා. පූල් ගෙඩියක පුබුදු ගෝ හෝම් කියලා ගාලා ඉල්ලලා තිබුණා. නෑ එහෙම කියන්නේ පුබුදු කියන්නේ හදවතේ මිනිස්සේ මේ ඉතින් එහෙම බාරගත්ත ගැටලුවක් නෑ ඒෂා නේද අපිට කරන්න ඕන කරන්න තෝනේ මේක තියෙනවා ආවගේ ඔප්පු කරන්න ඕන කරන්න පුළුවන් බාරෙත් ඔප්පු කරා හොඳයි. දැන් මේ වැඩෙත් එක්ක මෙහෙම යද්දි කැරක්ටර්ස් එහා මෙහා වෙද්දී මේකේ ඊළඟ ගැටලුව හෝ මොකක් හරි දෙයක් එන්නේ එහා පැත්තේ ඉන්න නිලියට. මේ වෙලාවේදී නිලෝෂිතත් දැන් හිතා ගන්න බෑනේ මොකද ඊළඟට මේ පුබුදෝය වෙනකොට එන කැරක්ටර් එක මොකක්ද කොහොමද ඒ සංයෝගය කොහොමද හොඳයි පුබුදු යවා ගන්න දැන් ඒවා දුන්නා අපි අර મેસેජ් කරලා ඒක තමයි නෑ අතන මම හිතන්නේ පුබුදෝය හරි දක්ෂ නළුවෙක් ඒ කියන්නේ සුදුයි. ඒ වගේම දැන් පුබුදු අයියා අයින් වෙලා ඊළඟට එනවා කැරක්ටර් එකක් එනවා කියන්නේ ඒ චරිතය බාර ගන්න ඉතම අභියෝගාත්මකයිනේ. මම හිතනවා විරාජ් එක ඇත්තටම බාර අරගෙන මම කියන්නේ දැන් අපි ඩ්‍රාමා එකක් කරනකොට ඒක දැන් මෙහෙම ගලාගෙන යනවනේ. ඒ මැද්දදී අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඕන තරම්. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට එහෙම එනකොට ඒ වගේ තැනකදී විරාජ් අයියා ඒක බාර අරගෙන අපිත් එක්ක වැඩ කරපු එක සහ සහයෝගය දැන් අපි සීන් එකක් කරද්දුනත් අපි හරියට කතා කරනවා නේ මේක මේ විදිහට මෙම. හැබැයි ඒ සහයෝගයත් එක්ක තමයි මම හිතන්නේ ඊටු ටික මේ විදිහට ගලාගෙන යන්නේ. මම හිතනවා දැන් ඒ පැත්තෙන් ගත්තොත් එහෙම විරාජය හරි සපෝට් එකක් දෙනවා. එයාගේ චරිතයත් එක්ක අනිත් අයත් එක්ක එකතු කරගෙන අපි ඒ කියන්නේ අර සමහර වෙලාවට මේක ගලපන්න අමාරු වෙන. නමුත් ඒ සියලු ගැළපීම් කරගෙන hari lassana tuh itu yang ada barang kan ya abiyoge barang gitu nih. Thank you itu yang api benueng දේ බාරගත්තා. දැන් අපි ඔක්කොම නේද එක නාට්‍ය කණ්ඩායම නේද එක channel එකක් අපි මෙන්න වැඩ කරන්නේ. ඒ ඔයගොල්ලෝගේ එකමුතුව කොහොම හරි මේ ප්‍රශ්න ටික ජය අරගෙන යන එක සිරස තිරයටත් ගොඩක් වටිනවා. මොකද මේක බලාගෙන ප්‍රේක්ෂකයෝ ඔයගොල්ලෝ ආදරය කරන ප්‍රේක්ෂකයෝ ඉන්න එක හරි වැදගත්. ඒකට හොඳ clap එකක් දෙනවා හැමෝම වෙනුවෙන්. අයියේ මට කියන්නකෝ ඔයා ඊයේ රාත්‍රියේ හරි පෙරේද රාත්‍රියේ කවදා හරි මේ ළඟදී දවසක musical show එකකදී නිවේදකයා කෙනෙක්ගේ නම ඉල්ලද්දි ප්‍රකාශ කරන්න ඔයා ඒ මොකද්ද ඒ කරපු වැඩේ කතාව කියන්නකෝ මට. පොඩි පොඩි ආතල් ඉතින් හැමදාම දෙනවනේ. ඊයේ මේ වේදිකා නාට්‍ය තිබුණා මේ ගාල්ලෙන් ටිකක් එහා මේ අපේ නාට්‍ය ඩ්‍රාමා බස් එක තමයි යන්නේ. ඕකේ මේ අපේ හිටියා මේ සවුන්ඩ් කරන මල්ලි කෙනෙක් මේ සවුන්ඩ් හරි ලයිට් කරන මල්ලි කෙනෙක් මේ මිනිහා ටිකක් හරි අමාරුවෙන් ඉන්නේ. يعني කන්නේ නැහැ යම් මුල්ලකටලා ඉන්නවා කකුල් දෙක තද කරගෙන ඉන්නේ. මේ බස් එක නවත්තන්න කියනවා කැලේකට යනවා ආයි නවත්තන්න කියනවා කැලේකට යනවා මේ යන ගමනේ يعني පැය භාගයකට පස් පාරක් විතර කැලවල වලට යනවා. බැවුවා මේක නෑ මචං මේ පොඩි ප්‍රශ්නයක් මේ මුත්‍රාවල ගල් කියලා. ඊට පස්සේ ඇත්තද කියලා ඉතින් එන අමාරුයි මිනිහා හිටියේ. ඉතින් ඇත්තටම මිනිහා එන දැඩි අර මුත්‍රා කිරීමේ අපහසුතාවයකින් තමයි හිටියේ. කොහොමරි රෑ ෂෝ එකේ යනකොට 9 මිලියනේ නළුණු ලියංගේ නම් ටිකත් ඔක්කොම දීලා ඒ අතරතුර ශිරෝමිකාගේ නමුත් අවුල් කරලා දීලා ඔක්කොම ගල්ලා අර මනුස්සයාගේ නම ඒකෝ දැන් ඕගොල්ලෝගේ ආලෝක කරන කවුද මේ විස්තරය කියන්නේ මං කෝ එයාගේ නම නිලන්ත මුත්‍රාගල කියලා සර්නේම් එක අන් අරූ දන්නේ ඌ ඉන්නවා මේවා දැන් එනවුස් කරනවා ආලෝක කරණෙන් මේ නාට්‍යයේ නිලන්ත මුත්‍රාගල මහත්තයා කෝයිද අරූ මෙහෙම කරගත්තා අපෝ ඒ කවුද නම දුන්නේ කියලා මෝ ආයි ගියා මගේ මුත්‍රා ගලක් ගියා. මේ සිරෝමිකා කෙනාම කොහොමද දුන්නේ? සිරෝමිකා කෙනාම දුන්නේ සිරෝමිකා ප්‍රනාන්දු කීරමින්නක්කා යන ප්‍රසිද්ධියටපත් කියලා. ඔය වගේ දුනා එකපාරක් රයන්ගේ නම. ෂෝ එකකට ගිහලා මගෙන් ආර්ටිස්ට් ලගේ නන්ටි කිල්ලවනේ ඉතින් ඇවිල්ලා මම ඉතින් නඩේ ගුරා වගේ ඉන්නකොට මගෙන් ඉල්ලන මං කිව්වා රයන්. රයන් කිව්වට එයාගේ අනිත් නම මොකක්ද අයියේ? මං කිව්වා රයන් ලන්සි. මිනිහා ලන්සි එක්නේ කියන්නේ ලන්සිනේ. බර්ගර් හරි ලන්සි හරි සුදුනේ. රයන් ලන්සි කිව්වා. ඒතර මේ නවුස කිව්වා අයියේ ලන්සි කියලා සර්නේම නෑනේ. මං කිව්වා නැත්ත කොයිද යකෝ? අර ලන්සා ඉන්නවා නම් ලන්සි නැත්ත නෝ. ලංකාට ඉන්න පුළුවන් නේද? කො ලන්සිට ඉන්න බෑද? අපි කතා නොකරමු. hina නොවි මු එක දවසක් කිව්වට ඕගොල්ලොත් එකදී කල්පයක් වගේ එක දැනෙනවා. නිසා එන්න විරජ්ජයි. ලංසා अरे कितना सुंदर है, थैंक यू। सुंदराई අපි ඉතින් මේ වෙලාවේ වික්ටෝලා ඉන්නේ. සුන්දරයි මේ මම අහන් හිටියා විතරයි මම බැලුවේ නෑ. මොකද මට පුරුද්දක් තියෙනවා සාමාන්‍ය මම ටීවී ප්‍රෝග්‍රෑම් වල මෙහෙමනේ ඉන්නේ. ඔව්. වැරදි විදිහට මිනිස්සු හිතයි කියලා මම මේ පැත්තට හිටියේ. මේ පැත්තේ. තින්දුවට කන විතරක් දීන්නේ. හොඳයි හොඳ වෙලාවට. හොඳයි. ලස්සන ගීතේ අපි ඉතින් තරු විරදත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ වෙලාවේ ඉතින් සජීවීව එකතු වෙලා ඉන්න කට්ටිය. ඔව්. ඉතින් බය කළාද? ඒ භූමිකම් වරාජයක් වුණානේ. Apa Jepang itu nih? Jepun ah, kamera aja Jepun, sadde gutta. Makar, ayo, udah balan deh. Ah, bombet? Nih, oke. Tahu itu udah. Nih, kamera udah kan. Jepun ah, naik. Nih, mau yang lain? Bikin mah udah balan deh ini. Nih, mau kali ini. Udah light ya kan? Hari. Nih, hari. Bikin mah udah balan deh Jepun ah nih, kamera. Mager bahasa balik balom kayak bade karena gigi mati na meyakat gigi mati na balan eh yana ekbar jeko aitun hidapu kenek widiyata hari meya balanna no meya gigi mati wala tiyen oglot mekala hidapu apith me wala me part time issala bade ganna illa diyena apith melawak kima hari okay me harima lassanai geethe karamu geethe oyath lassanai harida ara eka paataka obawa sihi wenawa kiyu welawe wage close ekak giyane mata giya wage close ekak කාටද කිව්වා වගේ නිකන් නේ එකපාරට නිකන් එක වෙනම කිල්ලක ඔබ සිහියගේ මම කොච්චර කට්ටි ඉන්නවද සිහි වෙන්නේ මේ දවස්වල විශේෂයෙන් සිහි වෙන්නේ මගේ පුතාව මොකද මේ පුතාව දාලා ආවනේ ඉතින් මං එයාගේ ඉස්කෝලේ එහෙ තියෙන නිසා මට මෙහෙට ගේන්න බෑ මෙහි කොහොමද මං ගේන්නත් කැමති නැහැ ළමයෙන්නත් කැමති නැහැ ඒක වෙනම කතාවක් ඉස්කෝලේ අරන් එන්නත් බෑනේ ඉස්කෝලේ එහෙම පුළුවන් නම් ඇත්තටම අරන් එනවා මොකද මේ එතකොට මෙහි පාසල් අධ්‍යාපන රටාව වෙනස් කරන්න පුළුවන්නේ මම පුළුවන් නම් එහෙම අරගෙන එනවා ඒක කරන්න බෑ මට ළමයව ගේන්නත් බෑ ඉස්කෝලේ ගේන්නත් බෑ එහෙනම්දා ඉස්කෝලේ ළමයි එහෙ හිටපු දෙන් මං පුළුවන් හැම වෙලාවෙම ගිහිල්ලා බලනවා ඒක වායනවා නම් අපිට එච්චර ඔයාගේ හිනාවට ගොඩක් කට්ටිය ආදරේනේ ඒ හිනාව නිසා ලැබිච්ච දේවල් මොනවද කොහේ සෙනගක වුණත් ඔය හිනාව දැන් අන්න ලෝජ් ඇවිල්ලා කියලා ඇති කට්ටිය. මොකද්ද ඔයාට ලැබිච්චම දේ හිනාව හින්දා. ඔයාගේ ඔය සද්දෙත් එක්ක හිනාව තියෙනවා. ආවෙන කිනා. ඒ සද්දෙ හින්දා මේ හම්බෙච්ච දෙයක් නෑ. ඔය ගෙදරිනුත් බැනුම් මට. මොකද මේ හරි ජරා විදියට හිනා වෙනවා කියලා. ඒක මම දන්නේ. ඒක මම හිතලා නෙවෙයි කරන්නේ. යදරින් හිනා. ඕ එක්කෝ ළඟ ඉන්න එක්කෙනාට ගහනවා. ඒක පුරුද්දක් වෙලා. මගේ මේ පැත්ත කිරිවැටලා තියෙන්නේ මම. ඉතින් ඒ හිනාවට හැබැයි අපේ යාළුවෝ ටික ආසයි. ඒක අව්‍යාජයිනේ. ඒ වෙලාවට අපි ඔක්කොම එකතු වෙලා හිනා වෙලා එහෙම කතා කරනවා. හැබැයි ඉතින් සමහරක් වෙලාවට ඔය වැඩසටහන් වලදී එහෙම ඒක මිනිස්සු සමහරක් වෙලාවට ඩිරෙක්ටර්ස්ලා ආස නැහැ නේ. ඔව් නෑ. සවුන්ඩ් කට්ටිය ආස නැත්තේ. මොකද බැලන්ස් කරන්න හරි අමාරුයිනේ. ඒක හින්දා. ඒ කියන්නේ ඒ හිනාව සමහරක් අය හිතනවා ඇති අනේ මේ හිතලා කියලා හිතලා නෙවෙයි. ඉතින් ඇත්තටම හිනා. හිතලා නම් ඔහොම හිනා වෙන්න බෑ. ඔව්. හිතලවත් එහෙම හිනා වෙන්න. හිතලා හිනා වෙනවා අපි දැකලා තියෙනවානේ. මේ ඉතින් මං ඉතින් ඒ ඕන තැනක ඒ විදිහට hina වෙලා ඉන්නවා ලැබිච්ච දෙයක් කියන්නේ ඉතින් අයි දත්බුරුසු වෙඩයක් හම්බුණා නේද නෑ සද්දෙට හම්බෙන්නේ නෑ නේ දත් ටිකටනේ හම්බ වෙන්නේ සද්දෙට හම්බ වෙන්නේ නෑ ඉතින් දැන් මේක හම්බෙන්නේ මේ මොකද හොල්මන් මන්දිරවල සවුන්ඩ් දෙන්නම් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඉතින් මේ මං ඊයේ කතරගම ගියා ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේ හැමෝම ඇවිල්ලා දැන් මාත් එක්ක ගියා අක්කා මගෙන් අහනවා ඔයාගේ නෑදෑයෝද ඔයාට කට්ටිය නෑ කට්ටිය ඇවිල්ලා කතා කරනකොට ඒ කියන්නේ ඒ තරම් හරි සුවද ලෝජි කොහොමද එන්නේ අර නිකන් ගෙදර කෙනෙක්ට කතා කරනවා වගේ එතකොට මගෙන් අහන ළඟ ඉන්න අක්කත් මේ වගේ නෑ දැන් කෙනෙක්ද අඳුරගෙන මං කිව්වා නෑ ඒ අය මට හරි ආදරේ මොකද මං ගොඩක් හැම වෙලේම ඉන්න හදා රිලැක්ස් නේ ඒක සමහරුන්ට කැමති නෑ හැබැයි මං ඒක මං හිතනවා මං එහෙම ඉන්න ඕනේ සහ හිටියොත් තමයි මං හිතන්නේ ලෝචන එහෙම නැතුව මෙතන නිකන් වෙනම විදියකට ඇඳලා අර වැදගත් විදියට ඉන්න ගියොත් මං හිතන්නේ ලෝචනා නෙවෙයි මං ආසයි ඕන තැනක මෙහෙම ඉන්න බෑන වයින් එකනේ බයින් අප්ප මට නම් ගානක් නැහැ. උඹරි පූජාවත් නවත්තලා දුන්නා මෙයා ආවා කියලා දැනගෙන හිනාව ආව ගමන් අම්මාට පූජාව නවත්තලා ඊරාවලු ලෝචනාවද කියලා හිනාව ඒක තමයි. නෑ මේ තරම් ඒ හිනාව ප්‍රසිද්ධයි. කවුරුත් හිනාවට බයින් නැහැ. හැමෝම ආදරේ මේ ඉන්න විදියම ෆ්‍රේම් එකේ හැමෝම කොහොමද මේගොල්ලෝ මේ පැයක් හිනාවෙන්නේ. මට ඔයා මට ආදරේ කියලා මන්ලා පැයක්. හොඳයි. මේ රෙඩ් අය පැත්තට ගියොත් එහෙම දැන් දැන් අපි දියවන්න කුමාර දැන් අද මම ෆස්ට් ටයිම් එකේ ඒවා ගිහින් ඒ විදිහේ මම ෆස්ට් ටයිම් කිව්වා එතකොට දැන් රාජමාලිගේ වගේ ගීත අර අක්කා ගැන කියලා සින්දු ඒවත් එක බලද්දි පොඩි නිකන් හැමෝම සතුට හිතන නිර්මාණ වගේ බිහි වෙන්නේ මම දවසුත් අයත් එක්ක කතා කරලා තිබුණා කියලා එහෙම සතුට දැන් ගොඩකට කියන අපිට පුළුවන් විරහව මාකට් කරන්න තමයි පුළුවන් මොකද අඬනවා හැමතිස්සෙම අඬනවා හැබැයි නෑ ඔයාගේ ගීතවල තියෙන මොකද ඒක හිතේ තියෙන පොලිසි එකක්ද මේ විදිහට මම කරන්න ඕනේ කියලා එහෙම ගත්තා. ආ නෑ එතන නිසා එහෙමම කියලා මම හිතුවේ නෑ. මම සාමාන්‍ය මෙහෙමයි. මම ඉස්සර මේ ෆීල්ඩ් එකේදී මම බෑන්ඩ් එක සෙල්ලම් කරා. බෑන්ඩ් එක සෙල්ලම් කරද්දී නිත්‍ය ගායක ගායන ශිල්පියා වුණාම හැම සින්දුවක්ම කියන්න එපා. එතකොට මම ඇත්තට ඉස්සරින්ම මම හරිම ආසයෙන් කියපු සින්දුව තමයි නාමල උඩුගම මහත්මයාගේ. එයාව ඉතින් නාමල මරනවා කියලා තමයි කියන්නේ නැග්ගෝලි දාම. ඒ ගාන ඉතින් එතකොට ඒ නාමල උඩුගම ඉඳන්ම ඉතින් හැම ගායක කට්ටියම සින්දු කියන්න එපා. ඊට පස්සේ ඉතින් මට ඊට පස්සේ මම විවිධාකාර ගීත කරලා දෙනවා. ඒ වුණා මාව පිළිගැනීමක් වෙලා තියන්නේ වේග රිද්ම සමග ඒ කියන්නේ වෙන ඒක මට තේරෙන්නේ කියන්නේ වෙන කතන්දර වෙන කතන්දර මම අක්කා ඒකද 12 මහේ දැන් මම අර 12 මහේ සින්දුවක් කරලා තියෙන එකද ඒක ලියාගත්තෙත් ඇත්තටම ඒක මම කියලා කරගත්තේ ඒක ජෝතිපාල මහත්මයාගේ සින්දු 24ක් විතරයි ඒක වෙනසකට ඒ වගේ ඉතින් මම ඉතින් මොකද අනිත් එක මෙහෙම දෙයක් බලන්න එපා දැන් හොඳ ඔක්කොම බැට්ස්මන්ලා නම් එහෙම බැට්ස්මන් හොයන්න බෑ නේද මම බලන්නේ කීපර් හැටියට කීපර් කෙනෙක් හිටියට හරි ට්‍රයි කරනවා ටීම් එකට යන්න. ඉතින් මම බලද්දී දැන් අපේ ඉතින් අර අනිත් ගීත ගායනා කරද්දී මම හිතන්නේ ආටිස්ට්ලා ගොඩක් ඉන්නවනේ අපේ යන් ක්‍රවුඩ් එක සෙට් එක බෑහලා ඉන්නවා සෙට් එක. ඉතින් මම හිතන්නේ තව ටිකක් මම දන්නේ මේකනේ තව ටිකක් කල් ඉතින් මම හිතන්නේ අර වේග්‍රීස්න බයිල ගායකයට ස්ථාව අවුරුදු 5ක් ඇද්දි ඔටෝමැටිකලි මට එයි එක. අර බයිල ලෙජෙන්ඩ් වෙන්න පුළුවන් සමහරවිට කවුරුත් නැහැනේ. අය එනේ ඔක්කොම ඉන්නේ විරහව සම්බන්ධව ඒ ආදර ගීතත් එක්ක ඉන්නේ. මං හිතන්නේ මට මතක නැහැ මං හිත කවුරුක්වත් එහෙම දැන් අලුතෙන් එන්නේ නැහැ. මගේ මේ පැත්තට එන්නේ. බයිල සින්දු කියන්නේ බයිල කියන උන් ඉන්නේ වදිටලා කියලා වදිටලා. කියන උන් ඉන්නේ හොඳ බයිල. ඔව්. පොඩි කොටසක් කියන්න පුළුවන් ආසක පාට හරි මේ වෙලාවේ මේ පොඩි කොටසක් මේ අපි අප හමුවීම වෙන්වීම අප හමුවීම වෙන්වීම ගාතරේ මට රිදවන්න එපාමුන් සංසාරේ අත හැමදාම පැතුසේම ඔබ ආදරේ මේ අත වාගේ කඳුලින් වෙන්වී නොයන් අප හමුවීම වෙන්වීම ගාතරේ මම ඇතර සූදානම තුන්නේ නැහැ මට එකපාරට එන්න අර එකපාරට ගියා මම ගොඩක්ම ආස ගායකයෙක් සමග එක සින්දුව මම එකපාරට ඕල් කියසි ඒ උගක් කලින් මම කිව්වේ නැති ඒක අහන්නම හිතුණා ඒ වෙලාවේ සජීවු නැත්තම් ඔක දැන් ඔය මුඩ් එක තමයි මරු ඒක තමයි මට අර ආම්බුලස් ආපු ඉඳලා අර මට ඒක හිතා ගන්න බෑ මට දැන් ඔය සින් කරද්දී මට මතක් වුණා මම අවුරුදු 18 අර ඒ කාලේ අර ස්ටේජ් එකේ දැන් 19 ඒ කාලේ මම අතර ඒ කාලේ තිබ්බ හොඳම බෑන්ඩ් ඉතින් මේරියන් සම්ෆ්ලවර් ඒ වගේ මම ගමේ තියෙන හැම ෂෝ එකකට නාගිනවා නාගිද්දී මම අදත් මම Facebook එකේ මම දැක්ක කෙනෙක් දාලා තිනවා ඔව් මම අර වෙන සින්දුවක් කොහොම මට දැක්ක කෙනෙක් දාලා තිනවා කමෙන්ට් එකක් දාලා තිනවා මට මතකයි ඔය ඉස්සර නාමලුඩුගමගේ සින්දු ඒ වගේම කියනවා ඒ වගේ නෙවෙන්න එපා ඒ වගේ කියනවා එක්කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා මම දවුන් පෙන්නන්න ඉතින් මට දැන් එකක් මතක් වුණා එක පාටම මතක් වුණා මට සින්දුවත් මතක් වුණා අනේ කොහොමසුදේ ඊට හැමෝම ආදරේ හැමෝම ආදරේ කියන්නේ ගෙදර යන දනගාම්ම ඉන්නේ වයිෆ් දනගාසෙන් දන්න පේනවනේ දනිසෙනුත් මේ දැන් මම ඉස්සලත් කිව්වේ මේ පපුවේ කියන්නේ කුණු නැති හොඳ මම නම් ඒ දෙක පේන්නේ නැහැ මම බොදු කියන්නේ පපුවේ අතට මට පේන්නේ නැහැ මට එළියෙන් පේනවා දනිස් එහෙම නැහැ කියලා කියලා බෙල්ලේ නැහැ කියන්නේ පපුවේ මුදේ නානකොට දැක්කම හෙට් එක ගලවගෙන නානකොට දැන් ඊළඟට මුදේ නැහැ හෙට් එක ඒක තමයි දැනගන්න පපුවේ කුණු නැහැ කියලා ඔය නේ නෑ අතට සාමාන්‍ය පිටේ දිහා තමයි මොකද කුණු අතුලන්නේ නැහැ මම සාමාන්‍ය පිටේ මට සාමාන්‍යයෙන් මට ඉන්කමින් කෝල් එකට වඩා මගේ ෆෝන් එකේ අවුට්ගෝයිල් තමයි තියන්නේ. මම හිතනවා හැම එකකටම වගේ ගන්නවා. සාමාන්‍ය ගන්නවා දිනවලට. අපිටත් ගන්නවා. ඒක කාටුනම කතා. ඔව් සෙට් වෙනවා කොහොමද ගන්නේ? ගර්ල්ස් වලට වීඩියෝ කෝල් අපිට නෝමල්. වැයද ගන්න වීඩියෝ කෝල්. මම මගේ තරසේ ගාතල කරලා සෙට් වෙනවා. රජිනා. ඊට පස්සේ කොහොමද නැත ලින්ක් එකක් කොහොමද තියෙනවා මම හැම එකකම මම අර කිව්වා මම හිතරින් දන්නේ මම. නෑ යෝ දැන් ඊයේ රජියා ඩී කෝල් එකක් ගත්තා කොහොමද ගින්ද මන්ද කියලා අහන. සාමාන්‍ය ටුකන් ෂෝස් එකේ මේ වෙච්ච එක මම හිතුවා රජියාත් අපි නේ අපි ඔය සමහර ෂෝ එකකට ගිහිල්ලා ඉවරලා ගාම රෙඩා කෝල් කරලා අහන මචං ගියාද පරිස්සමෙන්. අපි එහෙම එන ගාම මගත් නවත්තලා අපි ඉන්නවා. මගේ නවත්තලා චූටි දේවල් කතන්දර අදහස් බෙදාගෙන ඊට පස්සේ ආයෙ යනවා. ආයෙ මගේ නවත්තලා ආයෙ අදහස් අදහස් බෙදා ගන්නවා. හොඳයි. අදහස් බෙදාගෙන ඉන්න හොඳයි. ඔක්කොම බීලා එහෙමනේ. ඔව් දැන් මෙහෙම කතා කරද්දී දැන් විරාජ්ජය සද්ද නොකර ඉන්නවා. එයාත් එහෙම කෙනෙක් තමයි. මේ අර මූණෙන් බේ. හැමදාම පොඩක් ඉදිවිලා දිනවනේ. එහෙම කියන්න පුළුවන් එහෙම නමයි කියලා. හැමදාම අවස වතුර පොඩ්ඩක් බොනවා. වතුර පොඩ්ඩක් බොනවා. ඔව් නෑ හරි ආදරණීය චරිතය. පේනවනේ හිනාව හිනාව අවංක හිනාව. ඔව් කම්බුල් නැතිලා දිනවනේ. දැයි. හරි. මේ වාගේ කතාවක් තියෙනවා ලස්සන. මොකක්ද දන්නවද? ලස්සන කියන්න බෑ ඒකට. ඒකට කලින් මට යන්න හිතනවා රජිතයගේ සින්දුවර ගිහිල්ලා එන්න. ලොකු දෙයක් කරන්න. ඔව්. සින්දුවෙන් පස්සේ ඒ වැඩේට යන්න ඕනේ. මොකද ඒක හරි සංවේදී කාරණයක්. එන්න යන්න ඕනේ. මට බලාවටින් උදව් කරන්න කවුරුනේ මයික් එකක් දීලා. හරි. තාපුටින් අපහාමු වීම කියවෙන්නේ නෝ. ඒකනේ දැන් ඇදිලා දෙන්නේ. ඒකත් හිතනවා. මුතුම රැයකි හොඳ සීතල බෑයකි අඳුරු වලා වැළපි මගේ හිත සතුටටක අද මුතුම රැයකි හොඳ සීතල බෑයකි අඳුරු වලා වැළපි මගේ හිත සතුටටක මුතුම රැයකි හොඳ සීතල බෑයකි අඳුරු වලා වැළපි මගේ හිත සතුට දකි satu tetapi tetapi ada amutum rayaki onda si telbayaki anduru wala welpi mage hita satu tetapi साथी तेरे लिए होया विश्वास कद के रुए साथी तेरे लिए होया mati unadu ven hitak giye lila ane ob mat attam pem kalanam me taram mat dukak menam හොඳයි මේ දැන් මේ අයියේ දැන් තරුණියක්ට ඔයා කැමති වෙන්න හේතුවක් කියන්නකෝ තරුණියක්ට සම්බන්ධයෙන් කැමති වෙනවා නම් මම කැමති වෙන්න හේතුද ඇත්ත හේතුද බොරු ඇත්ත හේතුනේ නැත මම ඇත්තටම කාන්තාවගේ මම වැඩිපුරම කැමති බුද්ධිමත්කමට හ්ම් ඒ කියන්නේ උගත්කමටත් වඩා මම කැමති බුද්ධිමත්කමට ඒ කියන්නේ කොච්චර උගත් වුණත් වැඩක් නැහැ බුද්ධිමත් නැත්තම් දැනට සුදුසු විදියට ජීවත් වෙන්න සමාජයට ඕන විදියට ගැලපෙන්න ඒ කියන්නේ පවුලකට ඕන විදිහට හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ උගත්කම මත නෙමෙයි බුද්ධිමත්කම. එකඟයි. මම කැමති ඒකට. බුද්ධිමත්කමට. හොඳයි. දැන් රටේ අවංක වෙලත් වැඩක් නැහැ. අවංක වෙලත් වැඩක් නැහැ. අවංකකමටත් නෙමෙයි කැමති. අවංක වෙලා වැඩකුත් නැහැ බුද්ධිමත් නැත්තම්. බුද්ධිමත් විය යුතුයි. බුද්ධිමත් වගේම ලස්සනක් තියනවා නම් කොච්චර දෙයක්ද නේද? ඈ දැන් බුද්ධිමත් කට්ටිය ලස්සන නැහැ. ලස්සන කට්ටිය බුද්ධිමත්. හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි මෙහෙමයි. දැන් මූනේ ලප තියෙනවා නම් දැන් අදන්න දැන් එන්නේ යන්නේ මොකේද කියලා හරිද ඈ එතකොට මූනේ මේ නේද අපහැදිලි තැන් තියෙනවා නම් පෑදිලි කරලා මේ දෙන්න යාළුවෙක් ඉන්නවා අපෙත් එක්ක අද එකතු වෙනවා යා හරිද ඒක නිසා දැන් ග්ලාස් ස්කින් එකක් තියෙනවා නම් කෙනෙක්ට නේද නිලූෂි කියලා අර පැහැදිලි සමක් තියෙනවා නම් ඒ සමහරි වැදගත් ඒක නිසා අපිත් එක්ක අද යාළුවෙක් එකතු වෙනවා ඒ තමයි මේ බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ මේ පොන්ස් බ්‍රයිට් beauty face wash එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතින් අද පොන්ස් තමයි අපිත් එක්ක එකතු වෙන රාගය බොහොම ආදරෙන්. අද වගේ හැපැත්තෙම ඉන්නවා. ඒක නිසා අද එකතු වෙනවා කියලා කියනවා. රාගය හැපැත්තෙම ඉන්නවා නේද? ඔව් ඉතින් අද අපේ ආදරණීය අනුග්‍රහක බවතා තමයි අද වැඩේ ඉන්නේ. ඉතින් බොහොම ආදරෙන් උදේක මතක් කරනවා. ඔන්න අනිවාර්යෙන් මේ දේ ඒ ට්‍රීට් එක කරොත් ඔන්න ග්ලාස් ස්කින් එකක් ඔයගොල්ලෝ ලබාගෙන හැකියාව තිබුණා. ඉතින් මේ පැත්තේ මද මේ ළඟම ඉන්නවනේ. යාළුවෝ ළඟ ඉන්නවා. යාළුවෝ ළඟ ඉද්දි හරි සුන්දරයි නේ. පිටක එක දිනවා ෆෝන් කියලා කිව්වා. ඉතින් ඒ අර බොහොම ආදරෙන් උදේ මතක් කර ගමන් දැන් මේ විරජ්ජේ ඔයාගේ පැත්තට අපි අනිවාර්යෙන් එන්න ඕනේ. මතකද කලාකරුවන් පිරිසක් එක්ක ගිහිල්ලා එක තැනකදී ලොකු අකරතැබ්බයකට මූණ දුන්න පහුගිය දවස්. දෙකන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අප කියන්නේ මේ අවුරුද්දට කියන්නේ අප්‍රේල් අවුරුද්දේ අපි 9 වෙනිදා මෙහෙන් පිටත් වුණා මේ අබුඩාබි බල අවුරුදු උත්සවයට. එතකොට මම සමන්ලි පොන්සේකා ඊට පස්සේ ලසුන් පතිරණ නායම තක්ෂිලා ආශා දිසානායක ඒ වගේ ආටිස්ලා ගොඩක් හිටියා. ඒ අපි ගිය දවස්වල තමයි අර යාගේ કૃතිම වැසි නිවස්සන්නේ. ඉතින් ගංගාදුරට හොවුණා. අපි අවුරුදු උත්සවය කරගන්න පුළුවන් වුණා. නමුත් හිර වුණා මේ අපි ඩුබයි සවුත් හිටියේ. අබුඩාබි ඒ පැත යට වුණා. කෙසේ හෝ මම ඇතුළු සුපුන් රත්නායක අපේ අධ්‍යක්ෂකවර ඇතුළු අපි සාලිත මේකප් ආටිස්ට් අපි ඇතුළු 5 දෙනෙක් වගේ අර එළිය තිබ්බ වාහනෙන් පලෙන්ට එළියට ආවා. ඉතුරු අයට එන්න බැරි වුණා. පාන්දර 5:00 වගේ කරන්ට් ගියා. ඔක්කොම මේක වොෂ්රූම් එකටවත් යන්න බෑ වතුරවත් නැහැ. එලියට යන්නත් බෑ මොකද පොළොව යටින්නේ ඔක්කොම අපේ වගේ මේ එලියට පේන්න කරන්ට් වයර් නැහනේ ඔක්කොම පොළොව යටින්නේ බියමට කකුල තියාගන්නත් බෑ. නමුත් මගේ මිත්‍රයෝ ටිකක් හිටියා එහෙම මතක් කරන්න ඕනේ අපේ මිත්‍රයෝ විමුක්තිය එහෙම අබුඩාබි මිත්‍රයෝ එයාලා අවිල්ලා මේ අපිව ගත්තා. සාජා මිත්‍රයෝ අවිල්ලා ගත්තා අපි ටික එලියට ගියාට නයමිතක්ෂිලා ආයෂා දිසානායක ගහගෙන ගියා. ඔක්කොම කට ගහගෙන යන්න හිර වුණා. ඒ කටට එන්න බැරි වුණා. දවසකට වඩා කාලයක් වතුරේ. වතුරේ යාලා. එයාලව ගන්න වාහන 4ක් ගියා. ඒ 4ත් යට වුණා. වතුර බහින එක ඊට පස්සේ පන්සලකට තමයි අරන් ගිහලා තිබුණේ ඒ කට්ටිය. කොහමද දවස් 9 11ක් වගේ ඉන්න වුණා ඒ ටුවර් එක. ඒ අත්දැකීම ගැන කියන්න බෑ මේ. දැන් අපිට නම් ගැටලුව නැහැ. ති ඕමාන ලෙද ඒ දවසල ඕමානලත් ඒකම තිබ යට උන්න නුත් අබුඩාවි දල ගාගෙන ඕමාන ඕමාන අපිට අපි සිද්ධිය මත විශාල ගංගතුවක් ඒක ඕනෑ අපි මෙහෙම ඉන්න පුළුවන් දැන් මේ පාර්ශවයට මෙයාලට ඒ කාසුකන් කිසිත් නැතුව ඇඳගෙන හිටපුවකින් වතුර එහෙම යට වෙලා ඇතර මාර්ක ඇප කිරීමත් සහ මේ ඒක මේ අපි ටුවර් එකක් ඇද්දි සතුටෙන් ගිහිල්ලා නෙන්නේ කකුල් දෙක හොදා ගන්නවා 30ක් නෑ හරි අමාරුයි මේ ගොඩක් සංයමයේ ගිය මම මේවා කියන්නේ මම සංයමයක් නැති නළුවෙක් නෑ මම කියන්නේ මේ වීලු කරන්නේ හරි සංයමයේ කියනවා ඔව් වීලු ගමන්නේ ඉතින් දාගන්න කලින් හරි කකුල් උපදනවනේ මගෙත් දැන් ඔය ටුවේෂන් එක සංවරේ පොඩි නෑ මම කියන්නේ හරිම අපහසුතාවයකට පත් වුණේ ටුවර් එක හරි වේදනාවෙන් නිම කරලා ආවේ ඇත්තටම දැන් අවදාතමතක වෙන්නේ නෑ බලන්න මිනිසුන්ගේ කාර්යයක් කොනවද තියනවා නෝ බෑනේ කරදරයක් කොයිද කියන්නේ මම කරදරයක්වත් කියන්න බලන්න බෑනේ අවදොන හිතුව මනුස්සෙක් කකුල් දෙකත් හොදගන්න ඇත්තටම ඔයාට කරදර වෙලා නැද්ද හැමෝම අහන ප්‍රශ්නයක් මේ සමහරට මට කරදර වෙලා ඉතින් මම දන්නේ නැහැ තියනවා මෙයාට කරදරයක් වුණා ජපාන් ගිහිල්ලා මම කියන්නේ මොකද්ද චූබරක් ඇදලා මොකද්ද ඒ දාගන්න මට කරදර වෙලා ඉතින් මම වාජිලානේ ජීවත් නෝනේ මම අපිට නම් වාඩි වුණා මෙයා වීඩියෝ කරා කියලා මං හිතුවා මම විශ්වාසයෙන් නැත්තේ ගියා අයියෝ විශ්වාසය කරා විශ්වාසය කඩගිරුවේ ඒ රත්තරනේ අයියෝ මේ ලෙජන්ඩ් එකකට හාට් එක කතා කරන්න නෑ ඉතින් මම කියන්නේ ඇත්ත කතාව කිව්වේ රහුණානේ මේ මම විශ්වාස කරා මේ දෙකට වොෂ්රූම් ගියා පස්සට දාන්න හරි මම ඒතකොට වාඩි කියලා අර සාරිය කැඳගෙන තැනක් නැතුව ආබාධිතයන් වෙනුවෙන් වෙන් කරු වොෂ්රූම් එකක ඉඩ දිනවා කියලා ඒකට ගිහලා සාදේ කැන්දා. එළිය ආවා හිතුව පොලිමේ ඉඩිය යන්න විදියක් නෑ. එළිය ආවලු මෙහෙම. ඒක ආබාධි කියනවා. මුත්‍රා අමාරු තද කරන් ආබාධි දෙන. මෙයා වොෂ්රූම් එකේ හරියක් මාරු කරනවා. වැඩි වුණා. ඒ කියන්නේ ලේඩිස් එකයි ජෙන්ට්ස් එකයි ඉඩ මදි කියලා අර මේ තෝදපුඩු දාලා ඇඳලා තියෙන එක මේ ජපානයේ. ඇත්තට ඇත්තට මෙයා ඒක ඉඩ තියෙනවා කියලා ඒකට ගියා. මෙයා නොන්ඩි එකේ ආවිලා තියෙනවා. ආ ඊට දෙය ආවිලා තියෙනවා. ඔව් ආලේ නොන්ඩි එක. එතකොට එලිනාගේ ෂේප් නේ. එතකොට අවුලක් නෑ. මෙයා ආබාධිලා වගේ පෙන්නන්නේ නිලියෙක් නේ. දක්ෂතාව පෙන්වනවා. ජපාන් භාෂාවෙන් කියනවා මම මට හිතුණා කියන්න නැත්තේ. අනේ කොච්චර ලස්සන වුණත් බලන්නකෝ ඊළමයට වෙලා තියෙන දේ වගේ. නේ දැන් මේ කොම රංගන ශිල්පියෝ ඉන්නේ මෙතන. මේගොල්ලොන්න මොකක් හරි කතාවක් වුණාම ඒක ප්‍රසිද්ධ මාධ්‍යකාරයෙන් මොකක් හරි දෙයක ඒක ඔයගොල්ලොන්ට කියන්න ඕනේ. එතකොට කියද්දි ඒක අනුකරණයක්. කිසිම අපාසයක් නෙවෙයි. ඒක අනුකරණයක් කරලා ඒක පෙන්වන එක තමයි මේ කරන්නේ. ඔව් ඒක නිසා මේ ඒක නිසා ඒක එහෙම තමයි නේද? ඒක හරි ලස්සනයි. ඔක ස්ටෝරි ටෙලින් කියලා කියන්නේ ඔකට. ස්ටෝරි එකක් කියනවා ඒක. ලස්සන එක. පාතේ කිව්වනේ මේ අපිටම නෑ. ඔව්. මෙයා එළියට ආපු විදිය. මෙයා ආපු විදිය. ඔව්. ඒක මරු. දැදගෙන එහෙම දත්තුටේ උපරිම. හොඳයි. ඉන්නතන හැමදේම කියන්නේ. ඉන්නතන හැමදුණා. හැබැයි මම ඒක නිවුසි කියලා තමයි. බ්‍රේක්. ඒ තරම් ඇට් එකක් දැකලා නෑ. බ්‍රේක්. බ්‍රේක්. මම මැද්දෙන් පොඩි සෝභාවයක් දෙන්න ගිහින් මම දැක්කා. අපොට්ටු දුන්න ස්ටුඩන්ට් ෂූට්. හොඳයි. මේ වැඩෙත් එක්ක දැන් කතා කරලා දැන් ක්‍රිකට් වලට හැමෝම ආසයිනේ දැන්. ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට්බෝල්. ඔය ලංකාවේ ගත්තාම ක්‍රිකට් නේ ජනප්‍රියයි මේ. අය ක්‍රිකට් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා ඔයාගේ. ඔව් ඒ කියන්නේ ක්‍රිකට් ගැහුවේ නෑ. ගමේ බැට් එකක් ඉස්සෝ ක්‍රීඩා සමිතිය. මේ කොලෙජ් එකේ මගේ පාසලට ඇත ධර්මසල් විද්‍යාලය කනාන මොකද මතක් කරන්න බෑ මගේ කොලෙජ් එකේ මේ ගොඩක් ආදරය කරන සුන්දර තැනක්. මම ඇත්තට ක්‍රිකට් ශ්‍රී ලංකාවේ නෑ. මම කොලෙජ් යන කාලේ ඔයා කිව්ව ක්‍රීඩාව තමයි පාපන්දු තමයි ශ්‍රී ලංකාවේ. මම ක්‍රිකට් වල දැන් සම්බන්ධය කියන්නේ මගේ පුතා කොලෙජ් එකේ ක්‍රිකට් ගැහුවා. එතකොට මම මේ රෙන්ට් එකට ඉඩමක් අරගෙන එයාට ශ්‍රී ලංකාවේ පිච් එකක් හදලා දුන්නා. ඒ පිච් එකක් හදලා දීලා එයා තනියම ශ්‍රී ලංකාවට ගියා. එයාට මං කිව්වා තව යාළු කට්ටිය එක්කන් ගිහලා ශ්‍රී ලංකාවට යන්න කියලා. ඔය අනාතරේ ඊට පස්සේ මොනවද කියනවද ඔය අතරේ ඒක ඊට පස්සේ මගේ අර මේ කුමාර කියලා අපේ ඩිමර්සන් කොලෙජ් එකේ අපේ ග්‍රවුන්ඩ් එකේ මැනේජර් ඉන්න එයා මට කිව්වා රෙඩ් අයියෝ කොහොම යන්නේ එකේ මේ ඕක පොඩි ලොකු කරලා හදමුකෝ කියලා. ඉතින් ඒක ඊට පස්සේ එක පිච් එකේ පිච් දෙකක් කරා. ඊට පස්සේ මගේ ඉන්ඩෝ එකක් කරා. දැන් ඉන්ඩෝ එක දැන් අවුරුදු 10 කට අතර ගම් ඒක අපේ ගම් මේ වැත්තෙම දිස්ත්‍රික්කෙම වගේ පළවෙනි ඉන්ඩෝ එක දැන් මේ මම එකන දෙක දෙවෙනි ඉන්ඩෝගම දැන් මගේ ළමයි සාමාන්‍ය සැටර්ඩේ සන්ඩේස් මම ක්‍රිකට් ඇකඩමියක් කරන් යනවා. කෝච්ස්ලා තුන්දෙනෙක් දැන්ට ඉන්නවා. ඒ ළමයි 100ක් කර ඉන්නවා. ඊට අමතරව ඉතින් බෝලින් මැෂින් තියෙනවා. මගේ ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එකක් ආවා එකපාරක් කරා. හොඳලාට ගම හවා දිනුනේ නැත්නම් ගමව ගන්නවා. මේක කළා ඉතින් ඒ අවුරුදු 30 ඉඳන් කරගෙන යනවා. ඉතින් හොඳ අnder ගිය පාර අnder 19 ක්‍රිකට් ටීම් එකේ මගේ ඇකඩමියට ආපු ළමයි 5 දෙනෙක් ශ්‍රී ලංකාවේ. ඒක එන කට්ටිය පිටින් පිටින් ස්කෝල වල ඉන්නේ. එන කොලෙජස් වල ඉන්න කට්ටිය ඒල ශ්‍රී ලංකාවේ. ඉතින් මගේ කෝච්ස්ලා ඉතින් දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. අපේ මගේ මුලින්ම අමල් කැලිස්ට ඒ කට්ටිය ඉතින් ඇවිල්ලා ශ්‍රී ලංකාවට මේ කෝච් කරා. ඉතින් හොඳ කෝච්ස්ලා ටිකක් ඉන්නවා දැන්. ඉතින් හොඳට කරගෙන යනවා. මේ මචං නිකන් යන්නේ මේ නිකන් බෞද්ධ කිව්වස් නෝ. ළමයි 100ක් විතර ඉන්නවා කියන්නේ වයිෆ්ලා කීයක් විතර ඇද්ද කියලා අහන්නේ. ඔව් නේද? නෑ ප්‍රැක්ටිස් කරන්න යන ළමයි නේ. ඒ මේ ඔයා කරපුවාම අනිත් අය ඔක්කොම කරන්නේ. මරත මොනිට පුතාලා 100ක් හිටියා ඒක හරි. මේ කියන්නේ ගෝල බාලයෝ නේ. මේ පාන්දු පැත්ත යන්න බෑ ඔක්කොම තාත්තේ. හොඳයි. මෙයා මේ අපිට දැන් ප්‍රධානම දුවන්න සිද්ධ වෙන තැනකට මම ප්‍රධානව අපිව පාලනය කරන මැදිරියට අපි එනවා පැත්තට. තරු ඉරිදා. ඒ අපිව ගෙන්නන්න. හොඳයි තරු ඉරිදාවේ අවසන් මිනිත්තු කීපයක් එක්ක එකතුලා ඉන්න වෙලාවේ අද දවස් හරි සුන්දරයි මරු වැඩේ මේ විරජ්ජයි මම ඔයාගේ පැත්තට එන්න ඕනේ පොඩ්ඩක් දැන් හැමතැනම මේ දවස්වල දකින්න චරිතත් එක්ක කොහොමද මේ හරියට මෙහෙම හැමතැනම බලපම එකම චරිත නෙවෙයිනේ කොහොමද මෙහෙම චේන්ජ් එක හදාගන්න ඔළුවේ සමහර දේවල් ඉතින් අපිට කැපකිරීම කරලා කරන්න වෙනවා මේ මගෙන් ඕක අහනවා මේ කොහොමද එහෙම වෙනස් වෙන්නේ කියලා මොකද සාමාන්‍යයෙන් ඇත්තට මේ ලංකාවේ තියෙන බජට් මේ ෆයිනෑන්ෂල් මේ ඇත්තටම ඉන්ඩස්ට්‍රියක් නැති රටකනේ මේ අපි අමාරු ගේමක් ගහලා මේ අපි ඔක්කොම රැඳිලා ඉන්නේ. ඒ වෙද්දී ඉතින් ප්‍රධාන චරිත වල තමයි ඇත්තටම ෆෝකස් වෙන්නේ මේ කෙරෙන්න ඕනේ වෙනස්කම් හෝ ඇඳුම් හෝ කතා කරන්න දෙයක් නැහැ අපි දන්නවා රජිතය. ඉතින් නමුත් මම දෙවෙනි පෙළේ ඉඳලා සමානලට ෆයිට් කරත් මම ප්‍රධාන පෙළට ෆයිට් කරනවා කියන්නේ ෆයිට් යන්නේ අපි තරඟකාරී රංගනයක යෙදුනොත් තමයි අපි ඔඩියන්ස් එක දිනන්නේ. යාලට ලස්සන වැඩක් එළියට යන්නේ. මගේ වැඩවල ඉතින් ඇත්තටම මම තනියෙන් මහන්සි වෙනවා. ඉතින් මම දැන් මේ ස්වරූපේ නෙමෙයි වාව් මැඩම් එකේ මම පාවිච්චි කරන හෙයා පීසස් වෙනස්. දැන් නාට්‍ය හතරක් ටෙලිකාස්ට් වෙනවා. හතරට කොණ්ඩ හතරක් යනවා. ඉතින් ඒ ඔක්කොම තනියෙන් මම මේක ප්‍රික් කරගන්නේ. සමහරවිට දවසට නාට්‍ය උදේ බරුව වාව් මැඩම් දීලා මම තව නාලිකාවක නාට්‍යයක් කිමුක අපි නම කියන්නේ නැතුව. එකෙන් පස්සේ යද්දි මම වෙනස් කරගෙන තමයි කන්ටැක්ට් එකේ නෝදයිද ඔය ප්‍රශ්නේ මම දිනුවන්ගෙන් අහන්නේ ඇයි කොහොමද විවිධ චරිත ගණනාවක් එකම විදියට කරන්නේ කියලා. ඇත්තටම තමයි ඒක මගේ ටෙක්නික් එකක්. හරිද? ඒ කියන්නේ මම හිතන්නේ මම එක චරිතයක් හදලා තියෙනවා. ඒ දැන් ලෝකේ ගත්තොත් මිස්ටර් බීන් එතනින් ගියාම චාලි චැප්ලින් වගේ ලෝක පූජිත රංගන ශිල්පීන් එහෙම විවිධ චරිත ගොඩක් වගපාලා නැහැ. ඉතින් මම මොඩල් එකක් විදියට මම කැමති ඒ කියන්නේ අයිකොනික් කැරක්ටර් එකක් වෙන්න. මම මාව පාවිච්චි කරන වැඩේට මාව අවශ්‍යලාට තමයි ගන්නෙ. ඒ වෙලාවට මම ඔනලාක දැන් ලුණු දාන්න ඕන තැන ලුණුමනේ දාන්න ඕනේ. සීනි දාලා හරියන්නේ නැහැ වෙන දෙයක් තමයි. මම අතන චරිතාංග නළුවෙක් නෙමෙයි. මම විශ්වාස කරනවා මේ මගේ පාට් එක ඕනම අවස්ථාවක මගේ කොටස දෙන්න මම බලාගෙන ඉන්නවා. ඒක මගේ ඉතා පොඩි දෙයක් තමයි තියෙන්නේ. ඒක හරි වසයි. හරියට වටලප්පම් වගේ. තුට්ටක් කෑවත් රජියා. රජියා දැන් ගොඩාක් විශේෂ චරිත කරන්න යනවා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මම අතන උත්සාහ කරන්නේ මේ මට ලැබෙන පොඩි අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න. මට හිතක ඉවර කරන්න බැරුණා. මේ ඒකෙදි මේ මම මහන්සි වෙනවා ඇත්තටම. එතනදී ඒ කියන්නේ අපිට පිටපතවත් ඒකට හානියක් නොවෙන්න මම ඇත්තටම මහන්සි වෙනවා. මගෙත් එක වැඩ කරන අය දන්නවා කොහොමද මහන්සි වෙන්නේ කියලා. චරිතයට වෙනස් වෙන්න චරිතාංග කියන එක මම හරි ආස දෙයක්. ඒ තැනට එන්න විවිධ විදිහට මම පෙනී ඉන්නවා. ඉතින් මට කරන්න පුළුවන් දේ චරිතය ඇතුලේ මම ඇත්තටම මට දැන් මට හරි සතුටුයි. දැන් වාව මැඩම්ගේ මේ හාස්‍ය කමෙඩි නළුවෙක්. ඉතින් තව මේ channel කීපයක මම මැචුවර්ට් කියලා අවුරුදු 60-65ක චරිතයකට රඟපානවා. ඉතින් එහෙම වෙද්දි මේ සතුටුයි ඒ ඇවිල්ලා ඉතින් ඒ අපේ කැපකිරීම. ඒ හින්දා වෙන්නේ ඉතින් එහෙම කාලයක් කරගෙන ආපු මෙහෙම දැන් සමානට ඒක චෝදනාවක් කරන්න පුළුවන් මේ බලලෙවල්ලා මුන් මෙහෙම කරන්න ගියාම මුන්ගේ මේ වලින් මෙහෙම කරන්න යනවා. මේ එහෙම වෙන්න ඕනේ නැහැ ආටිස්ලා කියලා. මම කියන්නේ එහෙම වෙන්න එපා කවුරුත්. මගේ කැලල මම මේ කිව්වේ. මම ඒකට මහන්සි වෙනවා. මම හොයනවා. මේ දවස්වල මම තව චිත්‍රපටයක වැඩ අපේ බඳු සමරසිංහ මහත්මයාගේ අලුත් වැඩ එක. ඉතින් ඒකෙත් මම චරිත දෙකක් නිරූපණය කරනවා. ඒකටත් මම මගේ අර පොඩි මම තමිල්නාඩු, ටැමිල් මම ෆිල්ම්ස් ෆලෝ කරනවා. ඉතින් ඒවලදී මට ගන්න පුළුවන් අපිට ඉගෙන ගන්න පාසල් නැහැනේ. අධ්‍යාපන පාසල් තියෙනවා නැතුව නෙවෙයි. නමුත් ඉතින් අපිට අර ගන්න තියෙන දේවල් අපිට බලපු දෙයකින් තමයි ගන්න තියෙන්නේ. ඉතින් ওই විදිහට මහන්සිලා දැන් මේ දවස්වල තෙලනාට්‍ය හතරක් විකාශය වෙනවා. හතරේ හතර විදිහකට ඉන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම ඒක හැබැයි ඔළුවේ තියෙන්නේ. කාර්යබහුලත්වය වැඩි. දවස් 30 ගත දවස් 25ක් හරි වැඩ. මේ ඒටික කොහොමරි කළ හදා ගන්න මගේ න්‍යාය පත්‍රය මම හදාගෙන ඉන්නවා මේක මෙහෙම කනවා බොනවා සතුටින් ඉන්නවා. නමුත් ඔළුවේ හැම වෙලෙම තියෙනවා මේ වෙලාවේ මේක මාරු වෙන්න ඕනේ කියලා ඒ සියලු වෙපන් ටික මං ගාව තියාගෙන ඉන්නවා. අවශ්‍ය තැනදී දුන්නාම වෙඩි දෙනවා. සල්ලි අතරනේ ගන්නේ නේ account වල දාන්නේ නැහැ නේද? ඒක හොඳයි නේද? සල්ලි අතරම එහෙම නැහැ. ඔන්න රජියා නියම කතාවක් කිව්වා. මේ මගේ එහෙම සේවින් නැහැ. හැබැයි මම මේ කරන වැඩේ තුල මම සේව් රඹුටන් වතු ඒවා දිනවා. කරන වැඩේ තුල සේවින් එකක් තියෙනවා. මේ වැඩේ බලලා තව කෙනෙක්ට තව වැඩකට ගන්නවා. හොඳයි. ඒක මාරු. ඒක සේවින් එක ඒක අපේ හිතේ තියෙන හොඳයි. දැන් අන්තිම මිනිත්තු කීපෙ ඉන්න ඔයගොල්ලෝ බලාගෙන හිටපු වෙලාව දැන් නැවිල් දින තේකක් ගොන්න යන්න ඕන වෙලාව නිලෝෂි බඩගිනි කියලා කිව්වා. ඒක හොඳයි. අයි අද අර කේන්දර ගැලපෙන කට්ටිය ඇවිල්ලා ඉන්නේ. මොකද අද දවසේ වචනේ පරිසමාවත අලුතෙන්ම කිව්වොත් එimhe ඉතාලම සතුටින් හිටියා. මේක ඇත්තටම මගේම සහෝදර සෙට්ටයත් එක්ක ඔයත් එක්ක ගොඩක් ලස්සන ප්‍රෝග්‍රෑම් එකක හිටියා. වෙන කියන්න දෙයක් නැහැ. ෆුල් ජොලි. නෙදර්ලන්ඩ් රජිනියෙන්. අටේ මේ ඉතින් ඇත්තටම ගෙදර හිටියා වගේ. ගෙදර හිටියා නෙවෙයි අපි කට්ටිය එකතු වුණාම ඔය පාටියක් වගේ තමයි අපිට තේරුණ වැඩසටහනක් කියලා තේරුන්නේ නැහැ. සහ ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් මම හිතන්නේ කතා කරුණත් එක්ක කියලා. අපි ගොඩක් අය ප්‍රෝග්‍රෑම්ස් බලන්නේ අපි අපි සැහැල්ලුවෙන් ඉන්න දේවල් බලලා ඒගොල්ලෝ සැහැල්ලුවක් ලබා ගන්නට මම හිතන්නේ ඒක ගෙදර ඉන්න අයට අද නිකම්ම ලැබෙන්නේ. අනිතර අදින එකක් දැනගත්ත අඳුම. ඒක කටි දැනගත්තේ නෑ. ගෙදර අයට ඕනාටත් කතා කරලා ඉන්න. මොකද මුකුණන කතාව මොකද කිව්වේ? ආ මුකුණ වෙන කතාවක්. ඒ කියන්නේ රජිතගේ දුව. මේ පොඩි කාලේ රජිත කියලා කියනවා දුවේ මේ මුකුණ වෙන්න ගොඩක් කන්න උසයයි කියලා. දුව ඉතින් කියලා තියෙනවා තාත්තා මුකුණ වෙන්න කාලම නැහැ. ඒ මුඩ කියපු කතාවක් ඔය. එසේ හොඳයි. කවන්නේ. වැඩසටහනට කීපතාවම යාවත් එක්ක මේ මොකද හිතන්නේ දැන් මේ කේන්දර ගැලපෙන කට්ටිය ගැන. මම අර මුලදී පටන් ගත්තානේ අර ඇත්තටම මේ අද දවසේ මම කල්පනා කරගෙන මම කියන්නේ කාලය තිබුණ නැහැ කවුද දෙන්නේ කියලා අහන්න. මම වෙ දිනුවන් එනවා කියලා මම දන්නවා. මට විකුම් කිව්වෙත් මේ දෙනුවන් මචං එනවා. ඉතින් බවත් ඒකටම සෙට් කරගෙන අපි වැඩේ යන්න තියෙනවා නම් හොඳයි කියලා. මම ඉතින් දෙනුවන් එනවා කියලා දන්නා. මට අනිත් කට්ටිය ගැන ලොකුවටම ඔළුවට ආන්න ටයිම් එකක් තිබුණ නැහැ. මම ඉතින් එක එක මූණු මවාගෙන ආවා මේ වගේ මූණු ඉඳීද මේ මෙයා ඉඳීද අරය හිටියොත් එයා මූණ දෙක කරගෙන ඉඳී යාට ජෝක් කරොත් එයාගේ මූණ අවුල්ලේ ඉතින් ඒ වගේ එක එක නිකන් මම මට එහෙම මම කියන්නේ මූණට කියලා නෑ ඒ වුණාට මම මගේ හදවත ඇතුලේ ප්‍රතික්ෂේප කරන සමහර රංගන ශිල්පීන් පිරිසකුත් ඉන්නවා මේක ඇතුලේ මම කැමති මේක ඇතුලේ නෑ මේක නෙමෙයි දැන් මේක ඇතුලේ අත්ත කියන්න බෑනේ හැබැයි හදවතින් වැළඳගත්ත පිරිසකුත් මගේ මේ ඇතුලේ ඉන්නවා ඉතින් මම කල්පනා කරගෙන ඉන්නවා ප්‍රතික්ෂේප කරන අය ඒද වැළඳගත්ත අය ඒද කියලා ඉතින් ඇවිල්ලා තමයි අපි රෙඩා මේ ඔක්කොම කතා කරනකොට අම්මට ඉරි හොඳම සෙට් එකේ ඉන්නේ ආතලම සෙට් එකක් ඉන්නේ ගෙදර වගේ තමයි. ඉතින් හොඳයි කියලා මම නිලූෂි එක ඊරෑත් මම කතා කරා මෙයත් එකත් කතා කරා. ඒත් අපි දෙන්න කතා කරන්න බරුම අපි ආද එනවා කියලා දැන් දන්නේ නැහැ. හොඳයි. අය. අතරම ප්‍රෝග්‍රෑම් එකේ ඉතින් මට කියන දෙන්නේ අතන මෙතන ඉන්නේ ඔක්කොම ඒ කියන්නේ මගේ ශිෂ්ටෙක් මම ඇවිල්ලා ගායන ශිෂ්ටෙක්. නෑ එහෙම කියන්න බෑ ඔය අපේ හැම ශිෂ්ටෙම ඉන්නවා. නෑ මගේ ඒක තමයි මම කියන්නේ නේ. මටත් දැන් නිකන් එතන වගේ ඒ සෙට් එකත් මම නිකන් මෙතන වගේ දැන් මම දැක්කන තුන් පාරක් විතර මේක ගලෝ ගලෝ කඳුළු ටික පියාගත්තා මේ ෆස්ට් ටයිම් මෙච්චර මේ විනාලේ ඇත්තට මුන් දෙන්න ඉන්නවා කියලා දැනගත්ත මේ කියාන දෙයක් නැහැ දෙන්න මගේ වෙන හොඳ ප්‍රෝග්‍රෑම් එක වෙන හොඳ ප්‍රෝග්‍රෑම් දීපේ ගිහලා අපි ඉඳ පොඩ්ඩක් ඩීසන් ඔව් ඇත්තට මම සෙට් එක දන්නවා එනවා සෙට් එක දන්නවා කියලා ඇත්තට මම පට්ට හැපිනෙන් එකේ ආවේ ඇත්තටම අද හවසට මගේ මේ ක්‍රිකට් ඇකඩමිය අර මේ පොඩි වැඩක් කරන්න තියෙනවා සීරියස්ලි මම ගිහිල්ලා ඒගොල්ලන් කතා කරලා ඒක කැන්සල් කරා මොකද මම දන්නවා යද්දි ටිකක් කියලා මම එක්ක කියෝගක යන්නේ ඉඳ එයා හයිට එනවා වැඩේ කරා මම ඒකත් ඔක්කොම කැන්සල් කරා මම දන්නවා මේ සෙට් එක ආවට පස්සේ එළියේ ද chat එකක් දාලා ඇද්දි වෙලාව කියන්න බෑනේ කොහොමද කියලා ඒකෙන් ඇතර ගොඩක් ප්‍රෝග්‍රෑම් එක ගොඩක් සන්තෝසයි ගොඩක් ස්තුතියි කුමා ආරාධනා කරාට හැපිනි මම කියන්නේ ගෙදර ඉන්න කට්ටියටත් සතුටක් ලබන්න ඇති ජය වේවා කට්ටියට බොහොම සුදේ වාව මැඩම් මොනවද කියන්නේ කියලා කරේ නෑ ඉතින් අද මම හිතුවා ගොඩක් hina වුණා අපිලේ ඉන්න මේ බලන්නකෝ thank you so much ඒ වගේම මම හිතනවා අද දැන් ඔයා තනියම වුණත් ලස්සනට වැඩේ කරා ඉතින් ඔයා හරිම දක්ෂයි ඉතින් මම සියලුම රංගන ශිල්පිනියන්ට සුබ ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ඒ වගේම සිරස TV thank you විකුම් අය thank you ඒ වගේම මේ crew එක හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් වාව් මැඩම් එක්ක දිගටම ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. Thank you. අංකේ කිව්වේ නැහැ නෝ වගේ අංකේ ඉල්ලනෝනේ මේ පාර. විශ්තරේ. ඉල්ලන්නේ. ස්තුති කියලා කියනවා සිරසට ඒ වගේම තමයි ආදරණීය තරු අපි සතුටෙන් දකින්න තරු ආදරණීය ප්‍රේක්ෂකව යන සතුට කරන තරු මේ තරුත් එක මමත් ඇවිල්ලා එයාලගේ ආලෝකයත් ලබාගෙන අද සතුරු වුණා මේ පැය හෝ පැය දෙක ස්තුතියි සිරස ස්තුතියි මම ආපු ගමනේ මට ලොකු ආලෝකයක් වුණා විකුම් ගොඩක් ස්තුතියි අපි මතක් කරන්න ඕනේ මොකද අපේ නලු නිලියන් ඇතුළු ගායකයන් සියලු දෙනා මේ වැඩසටහන වලට හරියට හසුරවන්න පුළුවන් ඉන්න පිරිස හරි අඩුයි විකුම් ගැන කිය යුතුයි විකුම් අපිත් එක්ක ගනුදෙනු කරනවා සතුටුයි විකුම් ස්තුතියි විකුම් ආරාධනා කරාට හේෂාන්නේ වගේම thank you හැමදාමත් මං ආදරය කරන මේක එකේ අංක එකේ නිවේදකයා කොල්ලෙක් කියන්නේ කි ඕ නෑ කොල්ලෙක් තමයි කන්ද උඩට නූරෙන් ආපු කොල්ලෙක් අපි හැමදාම නූර කොල්ලොන්ට එහෙම කියනවා ඔව් ඔයාගේ සහෝදරිය අද නෑ මෙතන අපි ආවත් ආදරේ මතක් කරලා යාට විශ් කරනවා අනිවාර්යයෙන් හැමෝටම ස්තුතියි ආදරණීය ඔබටත් ස්තුතියි බොහොම ස්තුතියි ජූලියා ඉක්මනට මේ නේද ජූලියා ආපු ගමන් අයියා එන්න අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම රයිට් මේ අද ඉතින් අපේ ආදරණීය යාළුවා ඉන්නවා මෙතන මෙන්න මේම අර මේ ග්ලාස් කින් එකක් ඕගොල්ලන්ට ඔන්න නේද? එහෙම මේ හදා ගන්න ඕන නම් මෙන්න තියෙනවා Pond's Bright Beauty Face Wash එක අනිවාර්යයෙන් යූස් කරන්න. ඉතින් මෙන්න මේ ත්‍යාගය මෙන්න මේ විදිහට අපි ලබලා දෙනවා. අයි බොහොම ස්තුතියි අදාවට. නිලුෂි ඔව් මම දෙන්නම්. බොහොම ස්තුතියි. විරජය වාටත් බොහොමත් ස්තුතියි. මේ ජය වේවා. මේක ඔව් අපේ අය බොහොම ස්තුතියි. ඕගොල්ලෝ හරි දක්ෂ කලාකරුවෝ. ඕගොල්ලෝ හැදෑරීමක් එක්ක මේ කලාවට සම්බන්ධ වෙච්ච කට්ටිය. ඒ දේ තුල මේ බලාගෙන ඉන්න දුවදරුවෝ වගේම රටේ ජනතාවත් හරි ආදරෙන් ඉන්නවා මේ මිනිත්තු කීපය අද වැඩසටහන. එහෙනම් බොහොම ස්තුතියි. අයම දවසකම හමු. අපි සමුගන්නේ. ආදරණීය ගීතු. රන් සමනල ජෝඩුවේ. බොහොම ස්තුතියි. Tharu Irida, ආදරණීයම තරුත් එක්ක. රන් සමනල ජෝඩුව වාගේ අපි දෙන්නා මේ මල් පාරේ. පාසල් ගිය කාලේ හිතේ නැද්ද ඔයාගේ? අද ඇයිදෝ මේ තනියම යන්නේ? Mangin turu netto ini, una katai kiela oyage, boru ata man kia buelave, tarhavela yan nagia dan satia kebilagia atawat tei hina no wene, etin paseni wadu kale, ranjana yagis tepe modau. Wenadata utayama meiga handara maga bala bala oba innawa ena turuma ayya sokamala me wage kopa vila ikmanatama wayasata yanne ayet na vihilu karanne ran samanala joduwa wage api denna me mal pare pasal giya kale hite nath oyage ada aido me taniyama yanne man ena turu naddo inne Pimpong kaya tau Selama lelama Mana bawa no tenai Mewa ke lama yo Mama nam dihilu kale Ayya soka mala Mewa ke kopa vila Ikmanattam wayasata yanne නැද්ද ඔයා මේ බව දන්නේ රන් සමනල ජෝඩුව වාගේ අපි දෙන්නා මේ මල් පාරේ පාසල් ගිය කාලේ හිතේ නැද්ද ඔයාගේ අද ඇයිදෝ මේ තනියම යන්නේ මං එනතුරු නැද්දෝ ඉන්නේ මූණ කැතයි කියලා ඔයාගේ බොරුවට මං කියපු වෙලාවේ Hawelayan nagia dan satiak kebilagia adawat tei hina no wenne timpasini wadu kale mangena turu naddo inne timpasini wadu kale